සරණයි කවුණාවන්ත ගුණඹට සත්පරුස පින් හොත්නේ සෙනසුරාදා රාත්්‍රය පැවැටෙන සජීවී පේස්බුක් ධර්මසාකච්ඡාවාරයයි අදත් මේ විදිහට ආරම්භ කළේ අද අසු පස් වන ධර්ම සාකච්ඡාවාරය තියන්නේ සමන්තා චක්කවාලිසු අත්‍රාගච්චන්තුදීවතා සද්ධම්මංමනිරාජස්සේ සුනන්තු සගමොක්ක දම් දම්මා සවනකාලු අයන් බදන්තා දම්මා සවනකාලු අයන් බදන්තා දම්ම සවනෙකාලු අයන්පදන්තා නමුතසේ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධසේ, නමුතසේ භගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධසේ, නමුටස්සේ භගවතු අරහතු සම්මාසම්බුද්දස්ස කවනාවන්ත ගුණබර සත්පුරුස පින්වර්ටනී අද රත්මපුර පදිංචි සුපින්වත් ව්‍යාපාරික ජයිලාල් පේම සිංහ මැතිදුුන් එම පින්වන්තම සාන්තරන්තුන්ග මැතිනය දූ දරුවන් විසින්. ඉදිර ගුරු පඩුරා කර නිර්මාණය කළ මිනිපුර අමාසාධි තපු වන ආරන්න සේ නාසනය සිටාපත් අප සිස්සේ අප රැකේ පඥාසර පොඩි හාමුදුරුවොත් මේ විදියට සම්බන්ධ වෙනවා. විවිත රටවල්ලර සිටිමින් බ් සත්පුරසපුන්්‍යවන්තයෝ ඉදිරිපත් කළ තියෙන දහම් ගැටලුවලටයි අදත් මේ පිළිතුරු ලබා දෙන්නට ආරම්භ කරන්නේ. පින්හතනී ඔබහලා තියෙන පලවෙනි ප්‍රස්නේ තමයි. පවත් ස්වාමීින් වහන්සේ දෙවියන්ට මනුස්සයන්ටමින් පින්කරගත හැකිද තෙරුවන් සරණය කියලා. දෙවියන්ට මිනිසුන්ට වගේ පින්කරගන්න පුළුවන්ද කියලා ඇවවොත් දෙවියන්ටත් පුළුවන්. බ්‍රහ්ම ඉන්ටක් පුළුවන් තිරිසන් සතුනුත් පින්කරගන්න. පින්කරගන්න හැමෝටම් පුළුවන් හැබැයි ඒ හැම පින්කමක්ම නෙමේ. එකනෙකාටයක වෙනස් වෙනවා. විවිධාකාර විදිහයට වෙනස් වෙනවා. දැන් සතරාපායේ තිර සංගපායෝ උපාත්්‍යය ලබන ඒ කොට්ටාස වලට පින්වතුන අටමා කුසාසිත් ඇතිවනාට ඒ කුසාසිත් වලට ලැබෙන් ඕන විපාකසිත් ලබෙන්නේ නැහැ. ඒයනි විපාකයේ ලැබෙන් නැහැ තිල්සං බවයේද. හැබැයි කරමවල හැටියල විපාක නොලපෙනවා කියෙන නෙමේ එතන කිවේ. ඒවගේම පිවතුන දිවලෝකවල දෙන්ට අටමා කුසාසිත් ඇති වෙනවා. දෙවියන්ට පෞුස් සිද්ධ වෙනවා. අකුසාසිද දොලහත් ඇති වෙනවා. අටමා කුසාසිතොත් ඇති වෙනවා. එතකොට දිවලෝකවල දෙවියන්ට ධ්‍යනුපතවාගෙන බ්‍රහ්ම ලෝකවලත් උපදින්න පුළුව. හැබැයි දෙවියන්ට මිනිසුන්ට වගේ කටින පූජා පින්කං වගේ වකරගන්න. ඒවාගේ මනකු තටමහකු සල්ල පින්කාං කරගන්න විතාාකාර පිින්කං කරගන්න එහෙම පුළුවන්කමක් නැහැ. දෙවියන්ට පුළුවන් දෙවියන්ගේ තර්මී හැටියට පින්කං කරගන්න. මනුස්සලෝකී විදිහට බැරවුණත් දිවලෝකවල දෙවියන්ගේ හැටියට ඒ පුුණ්‍ය කරම කරගන්න පුළුවන් ්‍යනාතිය උපතවාගෙන බ්‍රහ්මලෝකල උපදිින්නක් පුළුවන්. දෙවියන්ටත්. මිනිස්සුන්ට වගේම පින් පෞද්ධකම කරගන්න පුළුවන් හැබැයි ඒ තැංගලතියන ස්වභාවේ අනුවය. ඊළඟට ය පින්වතුන් අහලතියන පශ්නය තමයි අවසරය ස්වාමින් වහන්සේ. ආචාරයන් වහන්සේ හා උපාද්‍යායන් වහන්සේ අතර වෙන සොකුමක්ද උන්වහන්සේලාගේ කාර්භාරයේ කුමක්ද තෙරුවන් සරණය කියලා. ආචාර උපද්‍යයන් වහන්සේලා දෙනමගින්. පින්වතුනී ්‍රදධාන එක් කෙනාවෙන් උපා්‍යයන් වහන්සේ. උපාධ්‍යායන් වහන්සේ තමයි කුලදර්ුවයෙක් පැවිදි කරලා. අවවාද අනුශස්නා කරමින් ඔහුුව හික්මවමින් ඔහුගේ දුකසැබ් බලමින් ඔහොට ධර්මවිනි උගන්නමින් ඔහුුව දියුණු කරන්නේ ඒ උපාත්්‍යයන් වහන්සේ. එතුට උපා්‍යයන් වහන්සේත් ආචාරයන් වහන්සේ නමක්. එතකොට උපාතයන් වහන්සේ තමන් විසින් පැවිදි කරපු ඒ සිස්ස්‍ය සාමනේරයන් වහන්සේලා උපසම්පදා කරපුේ සිත්සු ස්වාමීන් වහන්සේලා දිහා බලන්න ඕන දර්ුවෙක් තිහා බලනා වගේ. බුදුරජාණන් වහන්සේක දේශනා කරනව උපච්ඡායෝ බික්කවේ සද්ධි විහාරිකම්මි පුත්තචිත්තං උපට්ට පෙස්සති. සද්ධි විහාරිකෝ උපච්චායම්පි පිතු චිත්තං උපට්ට පෙස්සති කියලා. ඒ කියන්නේ. උපාතයන් වහන්සේ විසින් ගෝලයා තමන්ගේ පුතා විදිහටත්. ගෝලයා විසින් උපද්‍යයන් වහන්සේ තමන්ගේ පියා නැත්තන් තාත්තා විදිහටත් හිතමින් තමයි වාසය කරන්න ඕන කටයුතු කරන්න ඕනේ. ආචාරයන් වහන්සේ කිව් හාම.ඉතින්ද විවිධාකාර විසයම් උගන්නමින් ධර්මවිනිය උගන්නමින් විධකවුණුවදද ගුරුවරයාණන් වහන්සේ නමක් වෙන්නේ ආචාරයන් වහන්සේ ආචාරයන් වහන්සේලා කිහිප නමක් වුණත් පත්වෙන්නට පුළුවන්. නමුත් උපද්‍යයන් වහන්සේලා එක් නමයි. ඊළඟට ආලතයන පස්ස්නේ තමයි අවසරය පින්වත් ස්මින් වහන්සේ සැමවිටම පින්දැස්වන ලෙස එදේදා ජීවිතය ගතකන ආකාරය කවුණාවෙන් පහදා දෙන සේක්වා කියලා පින්මතුනී ඔය ඇත් අන්ගෙමුළු ජීවිතේම පින් කමක් කරගන්න. උදේ පාන්දර අවදි වෙනකොට ඔබ පිරිදනම් ඔබ ස්වාමයානම් බ බිඳට ස්වාමිපුරුසියාට දරුවන්ට කවනාවේ මෛතීයෙන් කතා කරමින් ඒවා කරමයත් බොහුම පබල පින්කමක් කරගන්න. ඒවාගේ ඔබ ගෙදරදුරයේ කටයුතු කරද්ද. ඔබ ඒක පින් කමක් කරගන්න දූ දරුවන්ට කෑම්බීම දෙනකොට සතහසේපාවුන්ටත් කෑම් කොටසක්විින් කරලා ඒහානි සංසත් ලබන්න වැඩිපුර බත්මුට්ටිය බට්ටිකුත්තියල සත්තුන්ගේ එක මෙේ කුසත් පුරවන්න. ඒ විතරක් නෙමින් ඒඇත්තන්ට පුළුවන් ඔබේ ගිතරාවටීන කුරුල්ලාට කුරුල්ු ෑලි හදල. ඒ වගේ වතුරපාචන වලට වතුරතියලා තවත් පින් කරගන්න. කුරුල්ලා ඇලදර මල්ගස් ඒ වටපිටා පරිසරය ඔබට පුළුවන් කුසාසිත් ඇතිකරගන්න උපකාර කරගන්න මල් බවල උ සත්තුවන්ට කුරුල්ලන්ට නීමැස්සන්ට මල් පැණිපොන්න දීලා ඔබට බොහෝම කුසාසිත් ඇතිකටගන්න පුළුවන් ඔවුන්ගේ ජීවිත සතුටින් එවෙනකොට ඔය ඇත්තු හින්ද ඒ ඇත්තවෝ සතුටු වන විදිහ දකින්න පුළුවන්. ඒ සතුටින් ජීවර්තන ලීනුම් කුරුල්ලන් ගිරවූම් මයිනම්. මීමැස්සන් ඒ සත්තු ර්ඩු සරුගල්ලෙනකොට ඔබට පුළුවන් ඒක විදර්සනාවට අරගිනී නාමරූපවල දේසේ ඇතුුණ විදිහ ඔවුන්ගේ ස්වභාවෝන්ගේ සසරකතාවත් තේරුම්ගන්න. ආරාමරෝපා ඔය ඇත්තෝ මල්ලතු අවන්න පල්තුරුවතු අවන්න. වන රෝපා කෘතිම වනාන්තර හදන්න ස්වභාවිකු වනාන්ත රකින්න. ඒජනා සේතුකාරකාපාලං ඒ දඩු මංමාවත් හදන්න. පපංච උදපා නංචේ පැම්පකුණු තනවන්න. ආවාස කටිගිවල් තනව පූජා කරන්න කුරුල්ලන්ට එහෙම පින්වත්නිි පරණ පොල් කොටිහහිම අරගෙන ඒව සිදුර කරලා ඒ ගස්වල එල්ලලා ඔවන්ට වාසස්ථාන හටල දෙන්න. මේ වගේ ඔය ඇත්තන්ට පුොළුවන් ඉදිනදා ජීවිතයේ අටමා කුසාසිත් ඇතිවන විදිහයට ජීවත්යන්න. ඒ විතරක් නෙමි. ඔබ මව්පියන්ට ගුරන්න වැඩිහිටියන්ට ගරු කරන්න. සහෝදර සහෝදරියන්ට ගරු කරන්න එකනිකායිෙක්ක සමගෙන් කටයුතු කරන්න. මතක තබා ගන්න ඔබ වයසට යනවා. ඒ වයසට යනකොට ඔබේ ගත දුර්වල වෙලා යනවා. ඔබේ ගතසිත දුර්වල වෙලා යනවා. හැබයි කොයි මොහොතකවත් ඔය පුන්නවන්තයෝ. ඒ කාලි වෙනකොට ඔබේ මහවපියෝ වැඩිහිටියන්ට නොසලකායිනෙ පහොඳට සලකන්න ගරු කරන්න. ඔවුන්ට ඇපූපස්ථාන කරන්න. මේ විදිහට පින්වර්නේ සෑම දෙයක්ම ඔබට පින්කමක් බවට පත්කරගන්න පුළුවන් රැකියාවත් පින්කමක් කරගන්න. එදිදා ජීවිතේ හැමදේව පින්කමක් කර ගන්න මුඩු ජීවිතේම ඔබට අටමහකුස අසිත් ඇත්ව අපූරුවට සතුටෙන් සැසිල්ලියෙන් දෙලෝ යහපතම ඇතිකරගෙන ජීවත්යන්න පුළුවන්. ඔබගේමුළු ජීවිතේම පාරමිතා සම්පූර්ණ කරගත හැකි. පන්සිල් ආජීවර්ටමක සිල් ආදිය රකින පින්පර ජීවිතයක් කර ගන්න. සත්පුරුස පිින්ුවත්නී ඊළඟට ඔබහලතියන පස්නේ තමයි ස්වාමින් වහන්ස අපිට යම් හිත්වේතනාවක් ආවාම සාමාන්‍යයෙන් අපේ පපුපදේශේ තමයි හිදෙන්නේ. අභිධර්මානු කූලව ඒකට හේතුව කුමක්්ද ස්වාමින්න් වහස තෙරුවන් සාණයි කියලා. ඒකට ප්‍රධාන හේතුව තමයි ඔය ඇත්තාන්ගේ චිත්ත පරම්පරාව පවතින්නේ දැංුවේ හැත්ල තියන හදවත ඇතුළත ඒ අඩපතපපමන රෘතිරේ ඇසුරු කරගෙන. එතන තමයි සිත් පරම්පරාව පවතින්නේ. එතකොට ඔය ඇත්තන්ගේ පංචාතු අරා වච්චන හිතන් අරමුණු වරගන්නවා චක්කුවිඤ්ඥාන සෝතවිඤ්ඥාන ආදිය ගන්න අරමුණ. ඒස් චක්කු සෝතාති ඒ විඤ්ඥානයේ ඇතිවෙලා ඉම්පාසි සම්පටිච්චන සන්තීරණ වොත්තපන ජවන්සිත් ඇතිවෙන්නේ හදවස්තුරූපය ඇසුරේ. එතකොට එක හිතයි චක්කු විඤඥානය ඇතිවෙන්නේ. චක්කුඋපසාද ඇතිවෙනේ චක්කු විඤඥානය එක හිතයි සෝත ප්‍රසාධය ඇතිවෙනේ සෝත විඤ්ඥානය එක හිතයි ගානප්‍රසාධී ඇතිවනේ ගාන විඥානේ චක්කු වි්ඥානයේ සිද් දෙකක් වෙනවා සෝත ගාන ජීවහාකායි විඥාන සිත්් දෙක දෙක බැගින් වෙනවා කුසලා කුසල විපාගකමයට ගත්ත හම එතකොට පින්ුවත්නිි ඔය ඇත්තන්ගේ පපුුවරීතෙන්නේ. හදවස්තු රූපයේ ඇසුරේ සිත් පරම්පරාව පවතින හින්දා. හැබැයි එතනදි ඔය ඇත්තන්ගේ සිත්්පරම්පරාව හෝදබස්තුරූපය ඇසුරේ ඇති වනාට. පපුො රිදුනාට. ඔය ඇත්තගේ සරීදයේ කියාකාරීතයේ සිද්ධවෙන්නේ මොලේ ඇසුළු කළගෙන. එකො නහර පුරන්නේ මොලෙහි. සිවුන් අහරහෙම අඩ ඇතිවන අධික වීහිතනා ආදී කවුණ හින්ද. ඒ ඇතිවන රුදිරයේ වීගවත්වී මාදී කවුණු බලපාල සිෙවුන් අහරාදිය පපුපුරල මානයට පත්තිය මාදිය වුුණත් සිද්ධ වෙන්න පුළුවන්. පපුරි දෙන්නේ පිංවත් නිහෝද වස්තතුරූප ඇසුරේ සිත් පරම්පරා පවතින නිසා. ඊළඟට ඒ පින්වතුන් අහලතින පස්්නය තමයි. පින්වස් ස්වාමීන් වහන්සේ. මගේ නිදන කාමරයට එහා පැත්තේ බුදුකය, කාමරයට අලලා පිහිතා තිබේ. බිත්තිවලින් වෙන්වී කාමරයට පිටතින්. මා නිදනවිට බොහෝවිට බුදුකුටිය දෙසට පාද සහ පිටුපා නිදාගැනීම සිදු විය හැකි. කාමරයේ පිටතින් බුදුපිරිමේ පිහිා තිබුණත්ේ. එයින් යම් පාපයක් සිදුවීද එය නුසුදුසු ක්‍රියාවද්ද කවුණාවෙන් පහතාතින සේක්වා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවසාසිත් කැමති බෝධියකි නිර්වාණ අවබෝධිය පතමි කියලා. කවුණාවන්ත ගුණපර සත්පුරුල්ස පිින්වර්ත්නී. ඔය ඇත්තූ ඔබේ නිවසේ පාද යොමු කරලා ඉන්න කොට පිටහරවල ඉන්නකොට. ඔය ඇත්තන්ග අල්ලපු ගෙවල්ල බුද්ධපතිමාාව පැත්තට ය හැරල තියෙන පුළුවවා. එහම නත්තන් ගමී පන්සලේ බුද්ධපතිමමා වහන්සේ චෛතරාජාණන් වහසේ පැත්තට එහෙම නැත්තම් අල්ලපු ගමක එහෙම නැත්තම් රුවන්මලි චෛතරාජාණ වස පැත්තට නැතන් සීමා අබෝධීන් වහන්ස නැත්තම් කරන විහාරයේ පැත්තට එහම නැත්තම් අපේ මුතිහංගනයේ පැත්තට තිස්සමහා විහාරයේ පැත එහමනැත්තම් බුද්ධගයාව පැත්තට එහම නැත්තාම් ඉසිපත්න මිතාය පැත්තට එහම නැත්තම් පින්වත්නය ඔය ඇත්තන්ගේ දම්ම දම්ික චෛත්‍ය පැත්තට. ඔය කොහි පැත්තකට හරි හැරලතියෙන පුළුවන්. මතකතපා ගන්න සරීරයේ පාද ආදිය හැරීම මතනමේ කරමය සිද්ත වෙන්නේ. කර්මය සිද්ධ වෙන්න උබේ හිතත් හිතයේත්න චෛතසික ධර්මත් ඒ ඒ කටයුතුවල යුතුවාලන චීතනාසා අනකුත්. කර්මය බවට පත්වන ධර්ම අනුවයි. ඔබේ සද්ධින්දිය බලවත තබාගන්න. විරීන්දිය සතිින්දිය සමාධින්දිය පනීන්දය සද්ධහ බල විදිිය බල සති බල සමාධි බල ප්‍රඥාබල ආදී ඒ බලධර්ම ඉන්දිය ධර්ම සහ සියරු භෝධි පාසික ධර්ම බලවත තබාගන්න ඒ මත තමයි කුසා ැස්සෙන්නේ නැත්තම් සාරීරිකව හැරෙනස භාවේ අනුවනෙමෙයි ඔය ඇත්තන්ගේ මානසිකව සිද්ධ වන චිත්ත සන්තතිය කයාකාරීතය අනුව කර්ම බවට පත්තන දරම අනුවයි පිින්වත්නිි විපා කර ඇස්සෙන්නේ ඒ බවතීරුන් අරගෙන කටයුතු කරන්න. ඊළඟට අහරතියන ප්‍රස්නේ තමයි තෙරුවන් සරණය පින්වත් සාමින් වහන්සේ කතරගා වන්දනාවේ ගිය හැම විටම වැඩ සිටි කන්දට වන්දනා කරමි. නමුත් වැඩසිටිකන්දයේ කවුරුන් වැඩසිටියේ දැයි මහාට අවබෝධයක් නැත එම වන්දනාවන් අර්ථවත් කර ගැනීමට මහට පහදා දෙන සේක්වාතෙරුවන් සානෑ සාමීන් වහන්ස කියලා. සත්පුරුත්ස පින්වත්න සිංහල බෞද්ධ පින්වතුන් වැඩසිටිකන්ද කියලා හඳුන්වන තැන හින්දුකට්ටිය හඳුන්වන්නේ ඒලු මලයේ කියලා. එතකොට වැඩසිටි කන්ද කතරගමන තියෙන්නේ එතන රජමා විහාරස්ථානයකුත් තියෙනවා. මේකි ඉස්සන හඳුන්නපු නම් වගයක් තියෙනවා ඒ තමයි හේමකූටේ දක්ෂිණ කයිලාසේ අංචනපරවතිය සිංහාසනකන්ද මැඳම්හෙළේ ඔන්නඔේ නම්වලින් තමයි මෙතන හැඳුන්ුවේ. එතොරි වැඩසිටි කන්ද තියෙන්නේ තවත් කඳු හයක් මැද. එතකොට කඳු හයක් මැද තියෙන මෙතන මැදුන්හෙළේ කියලා හඳුන්වනවා. එතකොට මහසේන රත්තුමා මෙතන පිින්වුවත්න සිද්ධකරපු විහාර පද්ධිතයක් තියෙනවා. ඉතින්ද මහාසේන රත්තුමාගේ කාලයේද මෙතන වටපිටාවී කඳු හඳුන්ලපු නාම ලේඛන වගේකුත් නම් වගේකුත් තියෙනවා. විසේසයම රත්තුමාගේ සේනාධිපති කඩවිර්ර විසූ කන්ද. ඒවගේ ඒක කඩවරකන්ද කියන්න කියන්නේ. ඊට පස්සේ සේනාධිපතිකන්ද විශේසීම ප්‍රකාසකන්ද කියලා ඒවගේ උමන්තයනකන්ද උමංකන්ද කියලා උද්‍යාන තිබ්බකන්ද උයන්කන්ද කියලා, කුමාරවරු හිටපු කන්ද, කුමාරකන්ද කියලා බණ්ඩාර විස්සු බණ්ාරවරුන් ජීවත්වන කන්ද බ්ඩාරකන්ද කියලා ඔහොම තම හිතන හදුුන් වන්නේ. එතනද පිින්වුවත්න ඉස්කන්ධ කුමාරයාගේ වේලායුධය. දක්ෂිණ කයිලාසනය කඳුමුදුන්නේ සැතපුන ගලේ තැම්පත් කළ තියෙනම කියල කතාවත් තියෙනවා. කියන කතරගම ඉ කතරගම දෙවියන්ගේ නැත්තං ස්කන්ධ කුමාරයාගේ වේලායුදය දක්ෂිණ කයිලාස කන්ද මුදුනේ තැන්පත් කරලා තියෙනව කියලාත් කියනවා. ඒ වගේ දුටිගැමූරැත්තුමා කතරගම්ම දීවාලයේ හදන්න යන්නකොට මුලීම වැඩසිටි කන්දේ කතරගම දීවාලයක් තිබ්බ කියලත් සඳහන් වෙනවා. මේ විදියට ඉතිහාස කතා තියනවා හැබැයි ඒ දෙවියන්ට සම්බන්ධවයි තියන්නේ. ුදුරජාණන් වහන්සේට සම්බන්ධ විශේ ස්ථානයක් වැඩ සිටිකන්දට අතාලව සඳහන් වෙ ැහැ. ඊළඟට අහලතියෙන පස්්නේ තමයි ස්වාමීන් වහන්සේ සද්ධානු සාරී දම්මානු සාරී තැනට පත්වන්නේ කෙසේද. එතනම් පස්සේ විද්න්නේ කුමක්්ද කියලා. සත්පුරුස පින්වත්ී නුවන ඇති ඔය ඇත්තෝ ආත්මේ ම සත්‍යයා පුද්ගලයා කර හිතන්ඉන්න හිතලූ වෙනුවට මෙතන තියෙන්නේ. නාමරූප ධර්ම ගොඩක් කියල දැකල ඒ ත්‍රයිභූමික සංස්කාර ධර්මියෝ තිලක්සනයට නන්වල අනිත්‍යහන්සයෙන් කටයුතු කරනකොට. ඔය ඇත්තෝ මඟපල් ලබන්න ආසන්න මොහොතේ. අනිත්‍යවසයෙන් මේ ත්‍රයිභූමික සංස්කාරයයක් මෙනිහෙකදාාතිය ඔබේ ඉන්දීය ධර්ම පහෙන් සද්ධහා ඉන්දය බොහෝම දියුණවී බලවත්වෙනවා. ඒ සද්ධායින්දයේ බලවත් වෙලා. ඔය ඇත්ත සෝහාන් මාර්ගීයට පත්වෙනකොට සද්ධන්දය දියුණවී සෝවාහන් මාර්ගීයට පත්වන්නා සද. සද්ධා අනුසාරී පුද්ගලයා වෙනවා. එවගේම ත්‍රයිභූමික සංස්කාරයක්න් අනාත්ම විදිහට වඩාත්තිේ. ඒ අනාත්ම විදිහයට වඩනකොට පංචේ ඉන්ද්‍රීය ධර්මයන්ගේ ප්ඥින්න්දය ධර්මය තමයි බලවත්වෙන්නේ. ප්ඥින්දිය ධර්මයේ ජියුණවි සෝහාන් මාර්ගයට පත්තන පුද්ගලයා ධම්මානුසාරී පුද්ගලයා වෙනවා. පිළිබඳ සූත දේශනාවලින් ඔය ඇත්තන්ට අලගත්දූපම සූතයෙන් කවුණු දැනගන්න පුළුවන්. ඒතේ බික්කවේ එතනෙන්නේ ඒේ බික්කු දම්මානුසාරිනෝ, සද්ධානුසාරිනෝ, සබ්බේතයේ සම්බෝධි පරායනෝ කියලා. සද්ධානුසාරයේ දම්මානුසාදී යම්කිසි පිරිසක් වෙනවද. ඒ හැම කෙනෙක්ම සම්බෝධි පරායෙන් නැතන් නිවන පිහිටකොට ඇති ඇයි කියල තමයි එතන සඳහන් වෙන්නේ. සත්පුරුස පිින්වර්ණ ඒ කාන්තේම්ම ඒ උදවිය නිවන් දකින නැතම් පළමුවාට නිවන් දකිනවාකින සෝහන් මාර්ගයට පත්වෙනවා. ඊළඟට අහලතියන පස්්නේ තමයි තෙරුවන් සරණෑ සාමින් වහන්ස. බුදුරජාණන් වහන්සේ තෙවරක් ලක්දිවට වැඩමවීමත්. එසේ වැඩමවීමට මූලික වූ අරමුණත්. පස්ුව මිහිඳ මහරාතන් වහන්සේ ලක්දිවට බුදුදහම රැගෙන වැඩමිවීමත්. පිළිබඳව පහතා දෙන්න ස්වාමින් වහන්ස කියලා. සත්පුරුස පිංවත්නී බුදුරජාණන් වහන්සේ ජීොමාන වැඩ ඉන්නකොට. මුලින්ම මාසකීපයකින් මහිියංගනයට වැඩම කර බව උප දන්නවන. මුලින්ම වැඩම කළේ මහි අංගනයට. මහිියංගනයේ මහාමක වනෝධ්‍යානයේ අද මහිියංගන විහාරය පිහිටිභූමිය සහියේ අපි මහා වහලුකා නදී නැත්තන් මහවැලිගංග යවුරේ මහා විසාර යුත්තයක් ඇති වෙන තිබුණා. බුදුපියාණන් වහන්සේ යුත්තය සංසිඳවන්නට වැඩම කලා වීළුවනී ඉඳලා මහි අංගනයට. ඇඒ මහි අංගනයට, වැඩම කරල යුද්ධ සංසිදයව්වා එතනද අපේ සුමන සමන් ධවරාචත්තමයානන් සෝහන් මාර්ගයට පත්වුණ මනියක්ක නාගරාජයත් ඉතෙන්දි මුණ ගැහුණ ඇතා විශාල පිරිසක් එතනදි මුණ ගැහුණ බුදුරජාණන් වහන්සේගේෙන් පලුවරට මයි අංගෙන විහාරයේිහි පිහිටිබූමේ දාගැව පිහිටිබූමිය සම්බුද්ධ පාදස් පරසයෙන් පාරිසුද්ධ පිම්බිමක් බවට පත්වනා. සිංත්ේ ඊට පන්ේ බදුපාණන් වහන්සේ වැඩම කළේ නාගදීපේට. චූලෝතන මහෝතර ඒ මාමයි බෑනයි අතර ඇතුුණු මැනෙක් පුටිුවේ යුදධය සංසිඳවන්නට භාගිවතුන් වහන්සේ සම්මිද්ධසුමන දිවරාජෝත්තමයානන් එක් ජීතවනේ ඉන්ද වැඩම කලා ජේතවනේ ඉදිරිපිට තිබ්බ කිරිපාල්නොකරක බුදුරජාණන් වහන්සේට සේෂතක් බවට පත්කරගෙන සමිද්ධ සුමන දිවරාජෝත්තමයා නාගදීපයට, භාගවතුන් වහසිතේකාව. එතකොට ඊට පස්ස බුදුපියාණන් වහන්සේ දෙවනි ලංකා ගමනයේදී මනියක්ක නාගරාජය කරපු ආරාත්නාාවනුව කැලනයටටත් වැඩම කලා. දැමුලු ලංකාම ආවරණය වෙනවා. ඒ කියන්නේ මහිියංගනයට නාගදීපයට කැනියයට වැඩම කරලා කැලනියයට වැඩමකරපු භාගිවතුන් වහන්සේ. සුමන සමන් කූටේටීකැන් සමනලකන්දට සහ අනිකු සොුස් මස්ථානම පාර් සුද්ධ පුර්ණ්‍ය භූමි පවට පත්කරමින් මුළුමහත් ලංකා ධානී තලයේ පුරාම ඒ විදිහට වැඩම කරන්නට යෙදුනාා. ඒතුන්වෙන් ලංකා ගමනේ. එතුවට බුදුරජාණන් වහන්සේ ලංදිවට වැඩම කරනකොට ඒ පලාාතල පිරිස් ධර්මේ දැනවත්ත හිටියක්. ධර්මේ දැන ගත්තා. නමුත් සම්බුදුසුන පිහිටියේ නැහැ. ඒකැන බිස්සූන් වහන්සේලා ස්ථීරෝප වැඩ හිටිය නැහැ, ඒකට හේතුව බුදුරජාණන් වහන්සේ වන කොටත් පිින්වත්නි අංගසම්පූර්ණව විනිේදේශනා කළ තිබ්බෙත් නැහැ. නමුත් මඟපල්ලාපී බිහු නසුම සමන් ධවිරාජෝත්තමය අහෙම බිහිුණා. ඊට පස්ස තමයි බුදුරජාණන් වහන්සේගේ පීනුවම් පෑමෙන් පසුව. මීදු මහරාතන් වහන්සේ ලංකාවට වැඩම කලේ දේවානම් පිතිසරත්තුමාගේ තාත සව බත්තිකයෙක් දේවානම් පිති සත්තුමා බුදු සෞ්‍යෙක් බවට පත් වනා ධර්ම යාගන්තුකම උන්නහ මේ පිරිසට මේ පිරිස ධර්මා අභෝතිය ලැබවා බුදුරජාණන් වහන්සේගිින් එදා සම්බුද්ධ පාරිසුද්ද පින්බිමක් බවට පත් වූ මේ පුුණ්‍ය භූමිය තුළ අනුබුදු මහිදු මහරාතන් වහන්සේගේ වැඩවීමෙන් සම්බුද්ධ සසුන චිරස්තතිය පින්ස. අස්ස කටයු සිද්දවන විනේ සංගායනාවත් සිද්ධ වුණ. මිඳමාරයතන් වහන්සේ ලක්දිවට වැඩම කරන්නට කලින්. භාගවතුන් වහන්සේගේ පීනවාන් පෑමිින් පස්ස ඇතිපිටකයේ සූත්‍රපිටකයේ. ද නිකාය ආනන්ද මහරාතන් වහන්සේගේ සිස්ස පරම්පරාවත් මජබනිකාය සැරියුත් මහරහතන් වහන්සේගේ සිස පරම්පරාවත් සංයුත නිකාය මහාකාශව මහරහතන් වහන්සේගේ සිස්ස පරම්පරාවත් අංගුත්්‍ර නිකාය අනුද්ධ මහරහතන් වහන්සේගේ සිස පරම්පරාවත් ගුද්ධක නිකාය සහිත අභිධර්ම පිටකයත් ඇසිියලුම ඒ මහරාතන් වහන්සේලාත් පවත්තාගෙන එන්නට වුණ ඒ පවත්තාගෙන ඒ මදී පින්ගව මුගල තුල. ස මහරතන් වහන්සේගේ මූලිකාතියෙන් තුන්ුවෙන් ධර්ම සංගානාව සිදු කළහම ලංකාවට පිටත් කරපු. තතුව මහින්දෝ ඉටටියෝ උත්තිියෝ සම්බලූ තතා පණ්ඩිතූ බද්ධ නාමූච ඊතිීනාගා මහා ප්ඥා මහින්ද ඉත්්‍යය උත්තිය සම්බල බදධ සාාලසුම සාමනේරයන් වහන්සේ ලංකාවට වැඩම කරලා එතා අත්‍රිපිටක බුද්ධ වච්චිනය ලංකාදා නී තලිය තුළ පිහිටවු්වා වලගම්භාරත්තුමාගේ සමයේදීඒ ගන්තාරූඩ වනා. ඊළගට ආලතිීන පස්නේ තමයි. අවසරය පින්වත් සාමින්න් වහන්සේ. දුස්සීල බිස්සවන් සතු ගුණ සහ. උන්වහන්සේලාට පරිභව කිරීමෙන් ලැබෙන විපාග කවරේද කියලා. සත්පුරුෂ පින්ංවත්ී දුස්සීල බිස්සූන් වහන්සේලාට විතරක් නමේ. ඔය ඇතු සතෙක්ට බැන්නත්. ඔබට ඇතිවෙන්නේ දේ සමූල සිතක්. සාමාන්‍ය දුස්සීල බේබඳ මනුස්සේට බැන්නත්. සාමාර දුස්සල සල්ලාල ජීවිතයක් ගෙවන කෙනෙට බැන්නත්. සාමාන දුස්සීල තමංගන රැකයා ව්‍යපාරි ස්ථානලින්හ සොරකං. කරන්නට බැන්නත්. සාමාන්‍ය දුස්තිල මදුරුවන් ආදිය සතු මරන්නට බැන්නත්. සාමාන්‍ය දුස්සීල මත්‍රාවශරීධකත කරන බේබද්ධන් ආදයට බැන්නත්. පින්වර්න විකාට බැන්නත් ඒ බනිනකිෙනෙට ඇතිවෙන්නේ පරුසාවාචයේ නැත්තං දීේශමූලසිත්. ඒ කෙන පරුස වච්චන කියනවා. ඒකෙන සැරපවස වචන කතා කරනවා. ඒ සැරපවස වචනවලට පරුස වචනවලට ලැබෙන විපා කතිසයිීම පයානකයි. දේසේ කියනෙ හිතින්ගන්න අරමුණ කෙන ඇතිවන විරුද්ධ ස්භාවයට, සතෙක්ගැන විරුද්ධ අරගුණක්කාවත්. එතකොට, මදුක්සීල බිස්වුවක් ගැනවුනත් අකමැති අරමුණක් අපසන්න අරමුණක් කෝපයක්. ඒ අ ඒ අක්පසන්න අකමැති අරමුණත් එක්ක ඒකිනාගේ චිත්ත සන්තතිය කෝපයේ ඇතිවුුණොත්. ඒ තරහාව වෛදයේ බය අපපිරයා නොසදත කියන වචනවලින් හඳන්වන දේසේ ඇතිවුුණොත්. ඒ දේශේ නිසා ඒකනාට බරපත්ල විපාක මේ ජීවත් ඉද්දිත් විඳින්න වෙනවා පරලුවදිත් විඳින්න වෙනවා. එතකොට දේ නිසා. සතුමැරීමත්කනවා දේශේ නිසා සොරකන්කිරීමත්කනවා දේසේ නිසා බොරුකීමත්කනවා දේේ නිසා පිස්සුනු වචන ලම්කිීමත් කනවා. දේශේ නිසා පරුස වචනාත් කියනවා. දේසේ නිසා හිස්තේ වවලුත් කතා කරනවා. දේසේ නිසා කීන්තියත් ඇතිකට ගන්නවා. එතකොට කෙනෙක්ට බනිනකොට ඒ පරුසාවාචයේ පාවිච්චි කරද්දී. ඒවගේ කොටවන්න පිසුනාවාචයේ පාවිච්චි කරනකොට ඒ ව්‍යාපාදීහිම ඇතික දෙගෙන ඉන්නකොට. ඒ කෙනාට ඇතිවෙන්නේ දෙලුවට මේ නාමරූපවලට නරක විපාක ගොඩා. බොහෝපාප කරම කරගන්නවා. ඉතින් සතෙක්ට බැන්නත් පිින්වත්නය පරුසාවාචී වෙනවානම් ව්‍යාපාදී වෙනවාන මනුස්සේට බැන්නොත් කොහොම බිපාක ඇත්ත. දක්කිනා විවංගසූත්තයේ දාානයේ අනිසංස වලදිී. පහළ මානිසන්සේ තිරසන් සතුන්නේ. ඊට යලින්ගිෙන දුස්සීල මිනිසුම්. ඊහිට යලිංගින සිල්වත් මිනිසු ඉහිට යලින්ගිෙන දුස්සීල භික්ෂුවුන්. ඕකමගන්න කකු ේ සේතත්. පවකාරයෝ ඕන තරම් බැනපුතිින්. දුස්සීල වඋුණත් විිස්සුවකට ඔබ බනිින්්‍යන්න එපා. පවකාරය ඕන තරම් බැනපුතිින්. දුස්සීල උනත් ගිහියකුට ඔය ඇත්තු බනිින්යන්න එපා ඒ ඇතිවෙන්නේ තිය සමූලෙසිත් ඔවු ගැන අනුකම්පා කරන්න ඔවුන් කරම කරම් පලි විශ්වාස නොකයන පිලිසක්. බිස්සුන් වහන්සේලාට බනින අය කියනවා නම් මම උපත්තේම හොඳ ෞද්ධයක් කෙලේ ඔහු උපත්වයම අමු ගනෙ. උපත්්‍යයම මෝඩ පුද්ගලේ. කද පින්වුවත්නේ උප්පත්තියෙන්ම ඒකිනාට බෞද්ධකම කොහොමද ලැබේ නුත්පැන සාතකේ මෑතකාල ලියන්න පටන්ගත්තට. එහෙම පවුලකු උපත්තය ලැබවා කියලා ඒ හැමෝම බෞද්්‍යය වෙනෑ බෞද්ධයෝවෙන්නේ පින්ංුවත්නී භාගිවතුන් වහන්සේ දීශස්නා කරපු උතුම්සේ සද්ධර්මයේ ධර්මරත්නය ඒවගේම සඟරත්නය බුද්ධරත්නී තුනුරුවන් සානග පන්සේ රකින කට්ටිය. තුනුරුවන් සාණයන් නැතුව. තනරුවන් තුළ ඉන්න සංගරාත්නයක්ත් විවේචනය කරමෙන් කටයුතු කරනකොට. ඔහුට කොහොම ෞද්ත නම කියන්න ඔු වි්‍යාරෘෂ්ටික, ඔවුන් විධාකාර වැදි අදහස් ධරනකටියේ ඔවුන්ගේ ඇසුරත් අයින් කල යුතුයි. ඒ නිසා කවුරු හරි කෙනේ දුස්සීල කියලා බිස්සකට බයනවානක් ඔ හින්. ඔහු ගැන මිනිමක් කරගන්න. බහු මිත්‍ය අදුෘස්ටිකයක් ඔහුගේ ඇසුර ඔබට අතිසෙන් භයානක වෙනවා. ඔහු ඔහුගේ හිත දූසනය කරගෙන ඔහු බයිනකොට ඔහුගේ බැනුම ඔබ සමාදංගුණොත් ඔබගේ ආයසට එක හානියක් වෙනවා වානය සැපේ බලේට එක හානියක් වෙනවා. ඩලෝව යහපතටඒක හානියක් වෙනවා. අර පවිටු පෞකාරයෙක් ඇසුරු කිරීම නිසා ඔය ඇත්තන්ගේ දෙලෝම? අයාපතට ඒ අකු සලකර්මයෝ හේතුවෙනවා. එනිසා එවැනි පුද්ගලයෝ ඉතාම භයානක පිරිිසක් විදියට සලකලා ඔබේ ඇසුරෙන් සම්පූර්ණය මයින් කරන්න කටයුතු කරන්නේ. දුස්සීල බිස්සූන් වහන්සේලා සිල්වාත් ගිහි අන්ට වඩා ගුණයින්. උන්වහන්සේලා ළඟ විශිෂ්ඨ ගුණරාසියක් තියෙනවා. අඩුමතරමය ගිහි අය ඉන්න පංචකාම සේවනය කරණයකෙන් අයින් වෙන්න ඕන කෙල හිතලහද. උන්වහන්සේලා බිස්සූජීවිතය තුළ හැඳී ඉඳීමත්. උන්වහන්සේලාගේ විශේෂ ගුණයක් වෙනවා. උන්වහන්සල කරන කැප කිරීමත් අති විසාලයි. එනිසා දුස්සල බිස්සූන් සතුවත් උසස් ගුණධර්ම සිල්වත් ගිහින්ටත් වඩා තියෙනවා. සමරුන් කියනවා. හාමුදුරුවන්ටත් වඩාමි අපි සිල්ුවත් කියලා ඒක කවදාවත් වෙන්න නැහැ. කරම කරම පර සහ නාමරෝප කැරන වැට හීමහින්තයි එහෙම කතා කරන්නේ. ඊළඟත ආලතින ප්‍රශ්නේ තමයි අපේ ස්වාමින් වහන් සවසරයි අහේතුක සුගති ප්‍රතිසාන්දිිකයා කෙබදුුවේද සිතිය ස්වභභාවේ. ඒ උපතට අදාල සිත මොකක්ද ස්මින් වහන්සේ තෙරුවන්සා නෑ අපේ හාමුදුරුවණය කියලා. පින්වුවත්න අහේතුක සුගති ප්‍රතිසන්ධිකයාගේ සිටිය ස්වභාවේ ගැන ඇහවෝත් අහේතුක සුගති ප්‍රතිසන්ධිකයෙක්ද ඇතිවෙනව සිත් හතලිස් එකක්. ඔහුට අකුසල් සිත් දොලාහම ඇතිවෙනවා. ඔහුට අහසිත උපාදී ඇතිවෙන්නේ නැහැ නමුත් හේතුවේ දෙන්නේ නැති සිද්ධහාටයෙන් හසිතු උපාද අයින්කලාම ඉතිරි දා හතම ඇතිවෙනවා. ඒකිෙනට මහා කුසල් සිත් අටම ඇතිවෙනවා ඥානවිප්පයුත්ත මහාවිපාක හතරත් ලැබෙනවා. එතකොට අකුසාසිද දොළහත් අහේතුක සිත්වලින්දා හතකොත් මහා කුසල් අටත් ඥානවිප්පයුත්ත මහාවිපාකසිත් හතරත් කියන ඔන්න ඔය ටික සුගති අහේතුක පුද්ගලයාට ලැබෙනවා. ඒ තමයි ඔහොගේ සිතිය ස්වභාවේ. ඒ උපතට අදාල සිතමකද්ද කියලා ඇහුවොත්. ඒ උපතට අදාළ සිත තමයි උපෙක්කා සහගත. අකුසල විපාක සන්තීරණ හිත නෙමේ පින්ුවර්ත්නේ උපේ කාසාගත කුසල විපාක සන්තීරණ හිත. හැබැයි ඒ විසේ සත්වයක් තියෙනවා ඒක මෙන්න මෙහෙම තේරුන්ගන්න. මනුස්සලෝකයේ ඉන්න කෙනෙක් දානාදී පිංකංක දෙගෙන මානාසන්නව ඉන්න වෙලාවේදී. මානාසන්න වෙලාවේ ඒකිනාට ලෝප ජවන්හුඟක් ඇතිවුුණොත්. ඊළඟ බවයේ ඒකෙන පේත ලෝක උපත්තිය ලබනවා. ලෝබජවන් ඇතුනොත් පේතලෝක උපත්ති ලබනවා. හැබැයිඒ පේතයන් අතරනොත් නිච්චාම තන්හිකාදී පේතයංග උපදිනායගේ පති සන්ධිය උපෙක්කාසාගත අකුසලිවිපාක සන්තීරණ හිතකින් වෙන්නේ. නිච්චාම තන්හික පාන්ස විසාචික වගේ පේතයෙන් උපදින්නේ උපේක්කාසාගත අකුසල විපාක සන්තීරණ හිතකින්. හැබැයි පරදත්වූප ජීවී වගේ ඥාතිපීත ඉංග උපදින්නේ. උපේකාසාගත කුසල විපාක සන්තීරණ හිතකි. එකම පේත ලෝකෙ, අතන අකුසල විපාග සන්තිීරණ හිතාක් මෙතන කුසල විපාක සන්තියන හිතාක්, ඒ කුසල විපාක සන්තිීරණ හිතිං චාතුරු මහාරාජිකයට ඇතුළවත්ත තමයි, උප්පත්වය ලබන්නේ ඒ එහෙම තේරුන්ගන්නට ඕනෙෙන්. ඊළඟට ඔය පින්වතුන් අහලතියන පස්්නය තමයි? න් සනය පින්වන්ත ගෘතිවූත්තමයන් වහන්සේ කෙනෙකු තලාපෙලා අසාධාන් ලෙස චෝදනා කොට ප්‍රතිස්සේප කොට ජීවිතයේ කඩා වට්ටා පැත්තකට වී සිට යෑමට සූතානංවන කිනං ගමනක් වුවද සාර්ථක වී හැකිද. එවැනි කෙනෙකුට ප්‍රතිස්සේප වූ පාර්සවේ ලෙස දිය හැකි සුදුසුම නියම පිළිතුර කුමත්ද සූපත්තේවා ලුකුසන්සේ කියලා. සත්පරුස කවුුණාවන්ත ගුණපර පිින්වර්ත්නේ. කෙනෙක් තලාපෙලා අසාධාන විදිර චෝත්නා කොට ප්‍රතිස්සේප කරලා ජීවිතයේ කඩාවටටා පැත්තකට වී සිටයෑමට සූදානංවන කිනං ගමනාකුවද සාර්ථක වී හැකිද කියල ඇහුවෝත්. ඒකෙන්ා ඒ විදිට ඒ ගමනාක්්‍යයන්න අරමුණුකර ගත්ත කාරනාතියෙන්න්න පුළුවන් බොහෝමයක්. ඒකෙනාට රාගීතියන්න පුළුවන්. ඒකෙනාට ලූබී තියන්න පුළුවන් තන්හාාවතියෙන්න්න පුළුවන්, විවිධාකාර අරමුණතියන්න පුළුවන් අන්නග රැවටීෙන් තියන්න පුළුවන් තමගේ ජීවිතී වෙනත් අරමුණ තියන්න පුළුවන්. ඒවට ඒකෙන යාවි. ඒකෙනට ඒ කාලසීමාව තුළ ඇතිවන කුසල සිත්වලට කුසල විපාකත් අකුසල සිත්වයට අකුසල විපාකත් ලැස්සෙනවා. එවැනි කෙනෙකුට ප්‍රතිසේපුූ පාරස්සවේ ලෙස දිය හැකි සුළුසුවම් පිළිතුර නියම් පිළිතුර කුමක් දෙකලා ඇහුවොත්. ඔබට පිටුපා ගිය කෙනෙක් කිසිම දිනක විශවාස කරන්න එපා. එක්වරක් ඔබව ප්‍රතිස්සේප කලා නම්. තවත් වරක් නෙමේ සිය දහ සාරයක් එහිදී ඔබට ඔහුට කළ හැකි. ඔහුට හෝ ඇයට ඒ කළ හැකි. නමුත් ඔබ ඔහු හෝ ඇය මත්තේම නැහෙනවා නම්. ඒ පසු පස්සේ තින ඔබේ අධික කාමය ඔබේ අධිකරාගේ තියෙන්නේෙ ඔබේ අධික බැඳීම තියන ඔබේ අධික ලෝභසිත්් තියෙන්නේෙ ඒ ලෝබසිත් ඇතිවෙලා තියෙන්නේෙ ඔබේ ප්‍රඥාව වැහුණු හින්දා ඒ ලෝබහිත් ඒ ඔබේ රාගේ හින්දා ඔබේ ඒ දැඩී කාමයේ නිසා ඔබේ චිත්ත සන්තතියේ ඔහුගේ හෝ ඇගේ තියෙන කායික ස්වභාවයන්සා ඒ වාජසික ස්වභාවයක් එක්කයි තියෙන්නේ ඉතින් ඔබට අතිසම් භයානක විපාක ලබා දෙනා ලෝබහිත්වලින් කවදාවත් යහපතක් වෙන්න නැහැ. ඔබ ඔබටවත් දෙමෝපියන්ටවත් නෑදෑ හිතමිතුරන්ටවත් හානි පමණවාගන්න එකින් කරගන්න සියල්ලගේම ජීවිත වලට අනතුර ඇති කිරීමක්. දෙලෝම ඇහපතක් එනිසා කළයුතු කළ යුතු හොඳ මදේ තමයි. ඔබ පතිස්සේප කලා නම් පතිස්සේප කරපු කෙනාව සේදහස්වාරයක් පතිස්සේප කරන්න. ඔබ ඔබගේ යහාපත උදෙසා කටයුතු කරන්න. ඔබ ඔබගේ අනාගත යහපත උදෙසා දෙලෝ යහපත උදෙසා කටයුතු කරන්න. ඔබ ප්‍රතිසේභ කළ අය කලනෙමිතුරන් නොවන නිසා. ඔබගේ දෙලෝ යහපත උදෙසා සිල්රකිමින්. ධර්මී හැස දෙමින් කටයයුතු කරන්න ඔබ ප්‍රතිස්සේප කරපු කෙනාට වඩා හොඳ කට්ටිය ඔබට හම්බවේවි පෙරසංසාරී මව්පියන් වුණු අඹු සැමියන් වුණු දූතරුවන් වූ නැහිත මිතුරං වූ අයාතදේ බැඳීම් තියෙන හයහෝ එහෙම නැති අයාතරහු සේෂ්ඨ උත්තමයක් ඔබේ ඇසුරට ලැබීවි. එනිසා හොඳ මදේ තමයි, ඔබ පතිස්සේප කරපු පාර්සවය ඔබත් පතිස්සේපකර ඔබ කල්්‍යානිිමිත්ත සේවනයක් හොයා ගන්නෑ. ඊළඟට අහලතියන පස්නය තමයි අවසරෑපින්වා සාමින් වහන්ස. යම්කිනෙක් සිය දෑතින් සද්ධාවෙන් පින්කන් සිදු කරයිද. තවත්ගෙනෙ සද්ධාවෙන් ඒ පින්කමට මුදල්වලින් දායකත්තේදේද. දෙදනාටම එක හානිසංසද ලැබෙන්නේ මුදුද දැක්වෙන පරිදි එම සිද්ධිය සඳහා උදාහන තිබේද යන්න කවුණාවෙන් පහතා දෙන සේකවා කියලා සත්පුරුස පින්වත්න ඕන තරම් උතාහන තියනවා. එක තැනක තියනවා දන්දුන්නු කෙනා පහළදීවලෝකයක උපදනවා. ඒ දානසාලාවට යන්න පාරපෙන්නපු කෙන ඉහල දීවලෝකයක ඔප්පත්ය ලබනවා. ඒ ආනිසංස වල නුත්. නිසංස ලැබෙන්නේ කරන විය දමානුව නෙමේ ලැබෙන පසිද්ති අනුවත් නෙමේ ඇතිවන චේතනාවල හැතිට. පිින්වත්නී ඔය ඇත්තූ යම්කිසි පින්කමක් කරනවානා ඒ පකමට ඒ පින්කම කරන කාලේ තුළ ඔබට ඇතිවන කායකරමවල ප්‍රමාණයට විපාක හම්බවෙනවා ඒ තරමටම ඒ පින්කමේ පූරමුංචන අපර චේතනාවාරවලට කායකර්මවලට විපාක හම්බ වෙනවා. ඒ පින්කමේ පූර් මුංචන අපර චේතනාවලට වාකර්මවලට විපාක හම්බ වෙනවා. ඒ පින්කමේ පූර් මුංචන අපට චේත්නාවාරවල හැටියට ඒ මනුව කරමවල විපාක හම්බ වෙනවා. ඕනෑම පින්කමක කායකරම වාකරම මනුවකරමයෝ පූර්ව මුංචන අපට කියන ඔබට ඇතිවන චේතනාවාරවල හැටියට ඇවෙන්නේ ඒ ඇතිවන චේතනාවාරයේත් පින්වත්න චිතවීතයේ හේතුක ුත්. උස් ලසම්පාන්න තත්ත්වයේ තිබුණාන ඔය ඇත්තන්ට ලැබෙනි විපා කති විශාලයි. ඒනිසා දෙදනාටම එක මාල සංස ලැබෙනවාදික ලැහුවත්. සහර වෙලාවට තමන්ගේ දෑතින් සද්ධාවයෙන් පිින්කම් කරන කෙනාටත් ඒවාගේ සද්ධාවයෙන් පින්කම කරන්න මුදල් යෙද වූ කෙනාටත් කියන දෙන්න අගින් අඩු වැඩිකම සිද්ධ වෙනවා මේ මේ කිව්ව විදිහට කායවාක් මනුවකරම පූරමුංචන අපට කියන චේත්නාවාරවල හැටියට ලැබුණු විදිහ අනුව. කී විදිහට තීරුන් ගන්න වැඩිපුර පින් සිද්ධ වෙන්නනාම් ඔය ඇත්තන්ට පූරමුංචනා ප්‍රචේත්නා වාරවල කායවාක් මනුව කරමියෝූ බලවර්ත තිහේතුකව තියන්නට ඕනෑ. ධනේ මතනමි පිනදැස්වවෙන්නේ ඔය ඇත්තන්ගේ චිත්ත සන්තති කර්මවන ධර්ම අනුවයි. ඊළඟත ආලතියන පස්නේ තමයි. අවසරය පින්ව සාමින් වහන්සේ. කායප ප්‍රසාදයට ආපෝධාතුව සංවීධී වන්නේ නැතිද. දියඇල්ලක් යට ස්ථානය කරන විට වතුර වැටින ලේෂ්ට දැනෙන්නේ චලී ඇති පටවිධාතුවද කරුණාවෙන් පහදාදන සේකවා කියලා. සත්පුරස පිංවර්ත්නී ආපෝධාතුවයෙන් කෙරෙන්නේ එකට ආබන්ධනය කරලා තියෙන ස්වභාවය. අපි එක මෙ විස්තර කරමු. පිංවර්ත්න කායප්ප්‍රසාදී ගැටෙන? කායප්්‍රසාදී නිසා දැනෙන රූපීට නිස් පස්සය කල කියන්න. එතකොට ඒක පිින්වතුන්නේ කායපප්‍රසාදී ගැටෙන්නේ මොකදද කියල බැලුවොත් පටවි තීචෝ වායෝ කියන මහාභූත තුන තමයි කායප්‍රසාදේ ගැටෙන්නේ. කායප්ප්‍රසාදී ගැටෙන්නේ පටවි තීචෝ වායෝකින මහාභූත තුන එත සරීරයට තදවිදියට දැනෙන්න්න පටවිධාතුව. අර නානකොට ඔබේ ඇඟට තදවිදියට දැනෙන්නේ පටවිධාතුව. සරීරයට දැන ඒ වතුරේ සීතර ස්වභාාවේ හරි ස්න ස්භාවයේ හරි තේචෝධාතුව. සරීරයට දැන සෙලවෙන තල්ලුවල ස්වභාවේ වායෝධාතුව. එතුට ආපෝධාතුව ඉස්පාන්සවෙන එකක් නෙමේ. හැබැයි, ගෝචරරූප ගැන කියනකොට ප්‍රසාද පහටම ගොදුරුවන රූප දක්වන්න ඕන හින්ද, කායප්පසාදයට ගොදුරුවන භූතරූපතුන ඉස්පාසකය නමින් හඳුන්වල තියෙනවා. එතින්දී ඔය ඇත්තො පිින්වත්ී වස්තුවක් අතින් අල්ලනකොට ඒ අල්ලාදී තදට තැනෙන්නේ පටවිධාතුව කියලාත් ඇසටපේන්නේ වානරූපය කියලා තේරුන්ගන්නටත් ඕන. මෙතදී ආපෝධාතුව කියලා කියන්නේ පිංවත්ී ආබන්ධය ලක්සනය ඒක සරීරීයට දැනෙන අමුතු දෙයක් නෙමේ කායපප්‍රසාදී ගැටෙන්නේ පටවිතීචු වායෝ කියන මහාභූතතුන. ඊළඟට අහලතියන ප්‍රස්නේ තමයි අවසරය ස්මීින් වහන්සේ බෞද්ධ පාලකයෙකු බෞතර පිරිසගේ කැමැත්ත මත. ගනිකා උෘතිය ආදී අධාර්මිකරැකයා නීතිගත කළහොත් එයින් එම පාලකයාටත් පවක් වීද. එසේම සාමීන් වහන්සේ කරමයේ බලවත්තෝ හීන බව සිතේ චිත්තධාරාව පමණක් නොව බාහිරෙන් සිටින පුද්ගලයා අනුව වෙනස්වේද. එසේ වේ නම් ඒට හේතුව තෙරුවන්සානෑ කියලා. පිින්වත්න බෞද්ධ පාලකය වේවා බෞද්ධ පාලකයක් වේවා බෞද්ධවා බෞද්ධ නොවේවා. ඒකෙන අධාර්මික රැකයා අධාර්මික දේවල් සම් මොනප අපකරමය කළත් ඒ කෙනට කර්මවිපාකය තියෙනවා. හැබැයි කෙනෙක් බෞුතර පිරිසගේ කැමැත් අනුව සම්මත කරගත්ත නීති. ඒවා ක්‍රියාත්ම කරවනකොට. ඒකිනා ඒ බහුතර පිරිසගේ කැමැත්ත අනුව ඒවා නීතිගත කළොත්. ඒකිනාට පවක් වෙනවද කියල ඇහුවොත් සමාජයේ පැවැත්මසා යහපට උදෙසා. ඒකනා සමාජයට අවශ්‍ය කරන නීතියනපතත් සම්මත කරනකොට බහුතරයේ කැමැඇත්තා අනුව ඒකිනාටයක කුසලයක් වෙන්නක් පුළුවන්. හැබැ දේශහිත් ඇැතුවුණොත් අකුසලයක් වෙන්නක් පුළුවන්. අලෝබදෝ සමෝහයෙන් සමාජයේ යහපත උදෙසාය නීති පැනෙවොත් කුසලයක් වෙන්නක් පුළුවන්. භාගිවතුන් වහන්සේ. පාදාාජචික හතර පනවල බිස්සූන් වහන්සේලා මේ වට අහුුණොත් පරිජිවලා බිස්සූත්තේ නැතිවෙනවා කියලා දේශනා කළට භාගිවතුන් වහන්සේට ඒයන පැවිදිජීවිත අහිමලා අහිමිලාට භාගිවතුන් අහස රකුසලයක් වෙන්නේ නෙ. පින්ුවත්න එය එයට හේතුවන කාරණාසා තත්ත්වය අනුවයි සිද්ධ වෙන්නේ. මජනයා සහ ධනවතුන්ගේ අවස්්‍යතා ආදියත්. එවගේ පරධාර සේවනයට අංගසම්පූර්ණ වීමාදී කාණත් මෙතදි බලන්න ඕන. ඇද ගනිකාවෘතිය වගේ දේවා නීතිගත කරනකොට ගනිවෘතියේදී අංග සම්පූර්ණ කර්මපතයක් වෙනනම් එතනදී කාමේවාර්දව හැසිරීම කරන්නත් ඕන. නීති සම්මත කලා කළ එහම වි න්නේෑන. ඒක්ේ කුසලයක් වෙන්නත් පුළුවන් අකුසලයක් වෙන්නත් පුළුවන් කියලා, ඒකිනාට ඇතිවන චේතනා ස්භාව අනුවක බල සම්පන කුසලයක් කරගන්නත් පුළුවන්, සමාජයේ යහපත් අත්තයට පත්කරවමින්. නමුත් ගනිකාවුෘතිය වගේදේවලනම් සමාජයේ යහපත් අත්වයට පත්කරන වන මේ කොහොමත් වැඩිකාමසේවනයට අනුබර්ධී වගේ වෙනවා. එතනති පින්වන බහුතර පිරිසගේ කැමැත්ත මත ඒවකනකොට ඒගෙනට යම්යම් අකුසලයන් ඇති වුණත් යම්යම් කුසලයන් වඋුණත් සිද්ධ වෙන්න ඉඩකඩතිී නව. එතකොට ගනිකාවෘතිය කොහොමද කුසලයක් වෙන්නේ කියල ඇහුවොත් පින්වර්නී සමහර වෙලාවංගලට සමාජී සිතවන යම්යම් පීඩක්. කාඩయ ගැట్లుු ආදී කවනදති. රජවර විසින් මිනිී මැරුම් වලක්වන්න ඒවාගේම ලොකු ගැටලු වලක්වන්න හරියට අඩ්ඩකාසයට වගේ හරියට අම්බපාලියයට වගේ ඒඒ ගත්න තීන්දු තියෙන නිසා සමාජයට යම් යහපතක් වෙන්නා පුළුවන් මේ තීරණයේ ගත්ත නිසා නේද මේ මිනි මැරුන් නැවතුනේ මේ තීරණයේ ගත්ත නිසා නේද මේ සොරකන්න නැවත්ඥා දීවිදිහයට සතුට වෙනකොට ඒවා අලෝබද සමෝහයක්ත් එක් ඇතිවන් සතුරීමම් නිසා කුසලයක් බටපත්ෙන්න්න පුුවන් එක ැුරින් ැ යුතු බවමත න්න. ඔබ ඊට පැස්ස ඒකෙම හනවා කර්මයේ බලවත් හෝ හීන බව සිතේ චිත්තධාරා පමණක් නොව, බාහිතින් සිටන පුද්ගලයා අනුව වෙනස්සේදකෙ ලැහුවත් ඕ එහෙමත් වෙනස් වෙනවා. එ තමයි අරමුණේ බලවත්කම හෝ දුබලකම අනුව පිින්වුවත්නී බාහිත පුද්ගලයාගේ ගුණේ අනුව ඒක වෙනස් එන්න පුළුව. දැන් අපි කියමුකු කූම්බියෙක්කාදී සතෙක් මානවාට වඩා ඇසිල්වත් කෙනෙක් මැරීම ගොඩ බරපත්ල වෙනවා. එතකොටමසිල්වත් මනුස්සේක්් හතනය කිරීම. ඒක සිතේචිත්ත ස්වභාවි අනුුවගේින් බාහිට පුද්ගලයාගේ ගුණමහත්ත්‍රේ අනුවත් කර්මය වෙනස්කන් සිද්ධ වෙනවා. ඊළඟත ආලතියන පස්්නේ තමයි අවසරෑ පින්වස්වාමින් වහන්සේ සත්්‍යයා පුද්ගලයා කියල දෙයක් නොමැතිනම්. බඩගින්න පිපාස්සේ කටුවක් ඇනුණුවිට වීතනාව දැනෙන්නේ කාටද. සැබැවීම මමකයා සත්වයෙක් නොමැතිදාම්. රාගී දියසේ මෝහේ ඇතිවන්නේ කාටද. එයින් ඇතිවන අකුසලයාන්. විපාකදින්නේ කොහොමද මේ මෝඩ ප්‍රස්්නයක් නම් මාහට සමාව දෙෙන සේක්වා මේගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්න්නම් ගොඩක් පින් ස්වාමින් වහන්සේ පින්වා ස්වාමිින් වහන්සේට නි දුක් නිරෝගී දීර්කායස ලැබේවා කියලා පිින්වුවත්නී ඕක මෝඩ පස්නයක් නෙමි නුව නැතිපස්නයක් ප්‍රඥාවන්ත ප්‍රශ්නයක් ප්‍රඥා ගෝචර පස්නයක් ඒ එහෙම කියන්නේ මේ හින්දා මකද මෙතන මම කියා කෙනේ සත්්‍යයේ පුද්ගලය කියල කෙනෙක් නොමැති නම්. රාගේීදසේ මෝහේ ඇතිවෙන්නේ කාටදෝම කියල ඇහුව හම ඒකෙන නාමතර්ම ගැන කිසිවක් දන්නේ යැනේ. රූපධර්ම ගැන කිසිවක් දන්නහ. එතකොට ස්තීරෝම ඉන්න මම කියලකිෙනෙක් ඉන්නවක් කියල හිතනවා ඒකෙනා මවකුසට පැමිණෙනකොට තලතිල් පැහැට ඇතිනෙන ලේපාටටවත් හැල්ල නැහැ. ඒ මවගේ ඒ ගඩබාසයේදී මවනුභව කලා ආහාරේපකන වැලොහස්සේ ලැබිමින් වැඩමින් හැදමින්. ඒ ආහාරජ හේතුව ඇයි වගේම චිත්තජහේතුව, ඒ මවගැබේද උණුසුම හේතුව ඒවාගේ උණුසුමින් පැසවමින් කරමජහේතුව ඔය හේතුවන්ගෙන් හැතිවන රූප පරම්පරාවේ. රූපයේ ආයුකාලයක් ඒ රූප පරම්පරාව ඇතිවන ඇතුවේ ඇතිවන ඇතුව ඇතිවන ඇතුවා කණ්ඩෝම පතින විදිහත් ඒවගේම නාම පරම්පරාව චක්කු විඤ්ඥාණයේ ඇතිවන හිත සෝත විඥාණය ඇතිවන හිතේ චිත්තවීති ඒ සිත්වල ඇතිවන වීත්නා සංඥා සංකාරයෝ මේ විදර නාමුරූප ධර්ම ගැන. නොවැට හීමයි මෙතන තියෙන්නේ. එනිසා නාමරූප දරම ඔබට ඉගෙන ගන්න කලා අපට කියන්න වෙනවා. අපිේ ඇත්තට කියනවා නාමරූප ධර්ම දැනගන්න කියලා. එතකොත් නාමරූප ධර්ම ගැන දැනගත් අට පස්සේ ඔබට පේවා මේවා ඇවිල්ලා සිත් අතිවිසාාල පරම්පරාවක්. ඒ හැම හිතකම වීත්නා සංඥා සංකාර්වේද නවා. එතකොට චෛතසික මේ සිත් පරම්පරාවගේම තමයි රූපත් පරම්පරාවක් මෙතනැදී බඩගින්න කිව්වා හම කටුවක් ද ඇන්න හමියකි වේතනාව ඒක දැනෙන්නේ ස්තීරව ඉන්න කෙනෙතනමේ පරම්පරාවක් වූ නාමුරූප ධර්මවලම ඒ සිස්ස භාවයට ඒ චිත්ත චෛල්සකයන්ට ඒ වැඩ පිළිවෙලට නාමුරූප ධර්මවලටමයි ඒ ඇතිවන හිත්වලටම අනාගත විපාගඋපද වන්නක් පුළුවන් දිගු සංසර පවත් අන්නක් පුළුවන් මෙව නාමුරූප ධර්මයන්ගේකයා. ආකාරීත්වයක් කියලා තේරුම්ගන්නට ඕන. නාමරූප දර්ම ගැන හොඳට ඉගෙන ගන්න දැනගන්න මේක මෝඩ පස්නයක් නමී මේක නුව නැති පස්නයක් එනිසා තමයි මේ සැබැෑ පිළිතුර දැනගන්න හැටියාව ලැබුණේ ඔයගේ පස්සන තවතවත් දිගින් දිගට මහල හාරි මේ නාමරූප ධර්ම ගැන තේරුම්ගන්නට උත්සාවන්ත වෙන්න. මේ හේතු පලධර්මයන්ගේ ක්‍රියාපටිපාටියක්, මේවා ක්‍රියාරාසීන් ගොඩක් බව තේරුම්ගන්නට ඕනෑ. ඊළඟට හලතියන ප්‍රස්නේ තමයි අවසරයි පින්ව ස්වාමින්න් වහන්සේ. ධර්මදේශනාවකදී අහන්ඩ ලැබුණ බිස්සවූන් වහන්සේලා උදෑසන, අම්හාකං කෝපනභගවා දීපංකර පාදමූලොතුෝ පට්ටාය පටමන්දාන පාරමී ආදී වසින්, මහා පහනිර්වාණයේ දක්වාම බුද්ධජෛතය සච්ඡායනා කරලා. එතන ඉඳන් ගණන් හදලා ඒ භාගිවතුන් වහන්සේ අඟහඩුවාආදා දවසක පීනවාම් පාල අදට මෙපමන දිනගෙවනා කියලා සිහිපත්කරන බුද්ධ වරසේ කීම කියලා පාලි පිරිතක් වගේ එකක් තියෙනවා කියලා. ඒක යම් ස්වාමින් වහන්සේලා පිරිසක් පමණක් හදාගත්තේ එකක් ද ස්වාමින් වහන්සේ. එහෙම පාලි සච්ඡායනාවක් තියෙනවනක් ඒ සම්පූර්ණ දේශනා කරන්්ඩකූ ස්වාමින්න් වහන්සේ. ඔබහන්සේට බොහෝම පින් කියලා සත්පුරුස පිින්වර්ත්නී සතිපිරිත්වලදි තියෙනවා ලිතකීම කියලකාක්. එතකොට සතිපීතක් පවත්ව අද්දී දින හයක් පුරා කියලා උදෑසන හයට මහපීත සච්ඡායනා කරනවා අවසාන හත්වනි දවස ඒ කිහෙම නෙමී වෙන්නේ වෙනස් වෙනවා. අවසාන හත්වනි දවසේ පෙරවරු අට ඇතිහට විතර. මහපිරිත් දේශනයට සංගරත්නය වැඩම කරනවා. එහෙම වැඩම කරලා ඒ බිස්සූන් වහන්සේලා පිරිත්පේ කිරීමක් නැතුව. පැ භාගයක විතර කාලයක් මහපීත සච්ඡායනා කළ අවසංකනවා. මහපේත අවසං උනහම දේවදූතියෙක් විදිහට විස්වලාගත්ත පිරිමිළමයෙක් එතිෙන්ට එනවා. පිරිිලමය කලින් තල්ගෝක් අත්තක් තල්ගහක් ලාගගේ කපලගන්න විදිහත්තියෙනවා ගන්න ඕන විදිහත්තියෙනවා. ඒ සකස්කරපු තල්ගෝක් අත් පිරිත්මණ්ඩපේ වැඩන සංගරාත්නයට පිළිගන්නනවා. ඒ තල්ගෝග අත්ත පිළිගත්තට පස්සේ. ඒක ලිතකීමට ඒගේම තල්පත ලිවීමට තෝරගත් ඒකට දක්ෂ තෙරුන් වහන්සේ නමකට ඒක දෙනවා. එතකොට දෙත බලල දේවදූතයා ගමන ආරම්භ කරන්න ඕන හෝරෑවනකට දැනගෙන තල්කොලේක ඒක ලියනවා මේ විදිහට පිංවර්ත්න ලිත කියන විදිහත් තියෙනවා. මේ එ ලුකුසිදිවීම් සමුදායක් තියෙනවා. නම්පොතාදිය සච්ඡායනා කයනවා ක්‍රම පටිපාට හංගක් කලලා. යුගීරි තමයි ආරම්භූනා කියලාත් සඳහන් වෙන්නේ. නමුත් අතීතිීත් එයින් කොටස් යම්යන් ඒවා තිබිලා තියෙනවා. මේය තිපිටකේ තුළ ඇතුළත් තිෙන්න්නේ පසුකාලීනව සකස්සලා තියෙනවා එයඋුණත් නරකක් නැහැ ඒක කරා අදි කුසාසිත් ගොඩාක් ඇතිවෙනවා දුලෝ යහපතටක පින්කමක් කරගන්න පුළුවන්. ඊළඟට ආලතියෙන ප්‍රස්්නේ තමයි අවසර ස්වාමීන් වහන්සේ. ුතිසිත පමණද්ද ඊළඟ උපතට බලපාන්නේ. පැහැදිලික දෙන්න සේක්වා තිෙරුවන් සාණය කියලා සත්පුල්ස පිංවර්ත්නී චුතිසිට ඊළඟ භවයට කිසිසේත් බලපාන්න නැහැ. චුතිසිත ඊළඟ භවයට උපකාරවෙන්නේ ඒ සිත්පරම්පරාවේ චුතියෙන් පස්සේ ඇතිවෙන පතිසන්දි විඤ්ඥානයට පහළවෙන්නට ලැබුණ උපකාරයේ නිසා විතරයි. එතු පතිසන්ධි විඤ්ඥානයේ පහළ වෙන්න චුීසි තමයි ආසන්නම හිත වනේ. හබැයි ඒ චුතිසිතට කලින් ඇතිවුණු ඒ චිත්ත වීටයේ. ජවන්සිත් අනුව තමයි ප්‍රතිසන්ධි විඤ්ඥානය පහළ වෙන්නේ, චුතිසිත පමණදී ළඟ උපතට බලපානයකෙ ලැහොත් ඒකිහෙම නෙමෙයි වෙන්නේ.ක්. මෑනොට, ඒකිනට මානාසන්න චිත්තවීති ඇතිවෙන්න පුළුවන්, චක්කුද්වාරීෙන් සෝතත්වාරීෙන්, ගහනත්වාරයෙන් ජවහාත්වාරීයෙන්, කායත්වාරයෙන් මනොත්වාරීෙන් කෙනෙමේ දොරට හයෙන්ම. එොට මානාසන්න චිත්තවීති ඇති වෙනකොට, ඒ චිත්තවීති වදදිපින් වර්නිිමේ දොරටු හයේදීම දොරටුවකින්. අපිත්තෝ චක්කුත්වාරය කෙර චකුද්දවාර මානාසන්න වීතිත්, ජවනයට පසුව චුතිවනවීතිය, ජවන බවාන්ගේට පස්ස චුතිවන වීතිය. තදාරම්මණයට පස චුතිය වන වීතිය, තදාරම්මන බවාන්ගේට පස චුතියවන වීතිය කියලා හතරාකාරයක් වෙන්න පුළුවන්. එතකොටේඒ හතරාකාරයට කලින් තිබ ජවනේනේ ඒ ජවන්සිත් පහට ලැබුණෝ ඒ වගේ විපාකවලින් එකක් එකකට තමයි මේ පති සදිිවිඤ්ඥානය කර කියන්නේ. දක තර ජවනයන්ගේ විපාක විඤ්ඥානයක් තමයි පති සදිවිඤ්ඥාණී වෙන්නේ. චුතිය සිතනමේ චුතිසිත බලපාන්නේ මේ භවී අන්තිම හිත වෙනහින්දත් ඊළඟ භවයේ පතිසන්ධි විඤ්ඥානය ඇතිවෙනකොට මේ චිත්ත පරම්පරාවී අන්තිමට ඇතිවෝ හිත නිසා තමයි පිංුවත්නී චුති සිතවෙන්නේ නමුත් ඒ ප්‍රතිසන්දි විඤඥානයට අතිසීම බලපාන්නේ අඩ මානාසන චිත්තවීතියේ ජවන්සිත් පහට ලැබෙන විපාකය. ඊළඟට ආලතියන පස්්නේ තමයි අවසරය පින්වස් සාමින් වහන්සේ, රුවංගලිසය සමිදුන්ට කිරියාහාර ගිලම්පස පූජා කිරීමේදී. ඒ සඳහා භාවිතා කළ පාත්තරසා අනිකුත් භාචන නැවත රැගෙන ඒමෙන් අකුසා සිදුවේද තෙරුවන්සානය පින්වස්වාමින් වහන්ස උ වහන්සේ පතන් අවබෝධියකින් නිවන් දකිත්වා කියලා. සත්පුරුස පිින්වර්ත්නයේ රුවංගලිසය සමිදුන්ට. කිරියහාර ගිලම්පස පූජා කරනකොට, ඔබේ ඒ සඳහා භාවිතා කළ පාර්තර නැවතවතාවක් පූජාකදන්න රැගෙන ඒමේ කිසිදු වරදක්නෑ ඔබ ඒ පාත්තරයේ පූජා කලේ නැත් නම්. ඔබේ නිවසේ ඔබ රුවන්මරි චෛතරාජාණන් වහන්සේට හු ගමී පන්සලී වෙහිරවහන්සේට හෝ යම්කිසි තැනකට ඔබ මේ ධනය ගිලම්පස කිරිියහාර පූජා අරගෙන යන්න නං, ඔබේ පාත්තරේ වෙන්කරල තියෙන්නේ. හරියට හැම නිවසකම තියෙන දම්භාචන කට්ටලේ වගේ. හුඟක් නිවෙස්සල තියෙනවන ගමී පන්සලට දාානයලයි යන දම්භාජන කට්ටලයක්. ධ දවසට තමයි ඒක කබඩ්ඩෙකින් එලියටගන්නේ අරගෙන පිරිසුදු කරලා දානය අරංගේල පූජ කල නැවතත්ගෙනල්ලා තැම්පත් කළ තියාගන්නවා. ඒවාගේ ඔය ඇත්තන්ටත් පයන් මලි චෛතරජාණන් වහන්සේ ළඟට කිරරි ආහරගි ලම්පස පූජකන් ඒගේ පාත්තර කට්ටල නිවසතියාගන්න පුළුවන් පූජකලාට පසස් කල්ලා නැවතගේන පුළවාන් හැබයි ඔබ සඟසතු කල්ල පූජකලොත් ඒ පිම්බිීමට ස්ථීරෝම පූජකලොත් නවතගගේන්නක ගියෝතින් ඒක ඔබම සොරකක් කලලා වවා ද. දේ නවතගන්න එපා නොදුන්දේ ඔය ඇත්තාට නැවත්නවත පුද පූජා පවත්වන්න පයෝචිනේදගන්න පුළුවන්. ඊළඟත අහල තියෙන ප්‍රශ්නේ තමයි අවසරයි නායක හාමුදුරුවනේ පෘතක්ජන පුද්ගලයෙකුට සාමාන්‍යයෙන් ඇතිවන බය මාර්ගප ලැබූ උතුමන් වහන්සේලාට බලපාන ආකාරීවෙං වෙන්න පැහැදිලි කරලා දෙන්න කියලා පුතක්ජන පුද්ගලයේට පින්වර්නී තියෙනවා සක්කා ඇදිිට්ටිය. මම මගේ ආත්මය කල වැති දුෘෂ්තියක් තියෙනවා. ඒකෙනාට බය ඇතිවෙනවා. හැබැයි රහතන් වහන්සේලාට බයක් ඇතිවෙන්න හැ. රහත්තු වූ උතුමන් වහන්සේලාට බයක් ඇතිවෙන්න. එවුනාට සෝහන් වූ කෙනෙක්ට බය ඇතිවෙන්න පුළුවන්. සෝහන් වූ කෙනෙක්ට සක්කාදිීට්ටිය නැහැ. සක්කාදිිට්්‍යිය නැති වුනාට පිින්වර්ත්නිි ඒකෙනාට කාමරයක පටික තියෙනවා. රූපරාගතය අරූපරාගතී න මානයේ තියන උද්දාාචතියන අවිච්ා තියනවා. එත සෝහාංවෙච්චේ පුද්ගලීෙක්ද තියනව පිින්වර්ත්න අකුසාසිත් දොළහෙන් හතක්ම පහක් නෑ. අකුසාසිත් පහක් නැති කළදානවා පහක් නැති කළාට ඥාන ස්තෝමනාස සහගත දිට්ටිගත විප්පයුත්ත හිත්හතර ඇති වෙනවා. ඒවගේ දුදේශසිත් ඇතිවෙනවා. ඒවගේම පිින්වත්නී මුහම් සිත් ඇතිවෙනවා. ත් නමුත් රහතන් වහන්සේලා සම්පූර්ණියුම් බයන ැතිභූමයට තමයි පය තබල තියෙන්නේ පුතර්්ජන පුද්ගලයාත් රහතන් වහන්සත් අතර වෙනස තමයි කිලෙසුම් ඇතිකමසා නැතිකම. කෙසුන් නැත්තටම නැතිකරපු උත්තමයන් වහන්සේලාට බයත් ඇතිගැම්මක් ලොමු ද හැගැන්නීමක් ඇතිවෙන්නට හේතු කානාවක්නය අකුස අසිත් නැහැ නමුත් කෙලෙසුන් නැත්තටම නැති නොකළ ඇත්තන්ට පිංවර්ත්නී ඒ තරමේ හැටියට බය ඇතිගෑම ලොමුද හැගැන්නේීම ආදි ඇතිවෙන්න පුළන් ආර්ම දුෂ්ටී හැටියට. ඉතින්ද සාමාන්‍යය කෙනෙක් බය නැතුව හිටියත් පිින්ුවත්න ඒකිනාගේ බයනැතිකම බයිවෙන්නට අදාළ කානාව සම්බන්ධව අවබෝධී වෙන්න පුළුවන් හැබැයි ඒක මඟපල් ලැබීම නොවන බවත් තේරුන්ගන්න ඕන. ඊළඟට අහලතියන පස්්නේ තමයි අවසරෑ පින්වස් සාමීන් වහන්සේ එබ්බී ගරූප් එකක තිබුණු පස්නයක් දැක්කා. බෞද්ධයන් උපරිම පින් කළත්, සැපාදික රටවල උපත ලබා ඇත්තේ බෞතරයක් අන්‍යාගමිකයිම් බව. මේට හේතුවක් බුදුදහම ඔස්සේ පැවසය හැකිද. බෞද්ධයන් වී පෙරජීවිතවල පින් කළ අය මිට්්‍යා දුෂ්ටිකව මීජීවිතය සැප ලබා ඉපදිය හැකිද කියලා. සත්පුරුස්ස පිංගුවත්නී බුදුරජාණන් වහන්සේ පහළවන කාලෙදී. දැ ය. ගෝල් දේසය කෙළේම හදුන්නන රෝම අධිරාජයට අදාළව තිබුණු ඒ රටවල්ලලක් බොහෝ දෙනා හිටයන. එතකොටකිිටපූර්ව විදිහනේ සේසරහෙමත් මේ පහළ වනේ. එතකොට පිින්වුවත්න ඒ පත්‍යන්ත ඒ රාජතානිවල විශාල පිරිස් ජීවත් වනාාට ඔවුන් ඉතාම ගෝතයක ඉතාමත් පහාත් චීවන වැඩ පිළිවල වල්ල එක ජීවත් වනා. සමාරෝගත් බුද්ධිමත් ඇයිහිටිය. සමහර දර්ශනහෙම යම්යම්ම ඒවතිී භගේකේ එහෙම. ඒ වනාට පින්වවෙන ඔවුන්ගේ විවිධාකාර මිත්‍යා දුෂටියම ගොඩක් බලවත්තාත්තිප්පා. හැබැයි ඔවුමිඳබ සැපසම්පත්වට වඩා මඟද රටසා ඒ අවට පිරිස් බොහෝ සම්පත්වන්දා. අතීතියේ ලංකාවත් මොන තරන්නන් තිියුණු තත්ත්යක තිබ්බද. ලංකාවත් අතීති අතිස්සයීමම තිියුණු රටා. චර දියුණුද කියලෙවොත් අතීත නටබුන්වලින් අපිටඒ කියන්න පුළුව. වර්තමාන ලංකාව ලෝකෙටම නයරටක් වුණාට අතීතය ලෝකෙටව පොඩ්ඩක්ත් නැ නැති බොහොම සෞභාගමත් සත්තුන්ට පවා ආරෝගසාලා හත්ලතිබ්බ බොහොම සේෂ්ට ගතිගුණවලින් පිරුණු පිම්බර පිරිස් ඒවත් වුණු සස්්‍රීක රට. වර්තමානයේති උපරිම බෞද්ධයීම් පින් කලාත්. සැප අධක රටවල්ල උපත්වය ලබල ඉන්නේ මේ බහුතරයක් අන්‍යාගමිකයෙන් කෙල කියනකොට එතන පින්වුවන තින කාලී පාති ප්‍රස්නයක්. මේ ලෝක පුරාම මේ වගේ තාක්ෂණක දියුණුවක් වෙනකොට. මේ වගේ රටවල්ලත් ඒ දියුණුව වෙන්න ඕනෙ. අනිතරටවල් හිෙන ඉස්සර තාක්ෂික දවුණු තිබෙන ෑැ. මෑතකාලයේ ඒ රටවල්ල ඒත් තාක්ෂණක දියුණවීම් තියෙද්දි. ඒ අයි ඒවා බුදතිවෙන්නකොට. මේ වගේ රටවල් ඒවා බුත්තිමිඳින්න බැරිතත්වට පත් කලතිෙන කාල විපත්වේ කැනීමේ රටවල් පාලනය කරන පිරිසගේ තියෙන වැදි ක්‍රම සහ ඔවුන්ව යටත්කරගෙන ඉන්නවා අරවගේ දනවල් සැපවෙන්න රටවල්. මාන විහිමිකංවලින් ඒ වගේ මේ රටවල්ල ලතින් සාරය හොරාකාල මේ වගේ බෞද්ධ රටවල් කොල්ල කාල අපි රටවල්ලහම සම්පූර්ණීම මීට අවුදු හාර පන්සයට කලින් යටත් කරගින් තමයි හිට අද ධනවත්තතිය රටව. බලවත්ත ඉන් රටවල් මේ බෞද්ධ රටවල් මීට අවුදු තුන්හාරසීයකට පන්සයකට කලින් යටත් කරගෙන ඉඳලා මෙවයි තිබ්බ සාරය අරගෙන මෙවට නැගී සිටින්නත් බැරිවිදිට අදටත් බලපෑම් කරමින්, මානහිමිකං ආදීවිට හිරිහැර කරමින් බලපෑම් කරමින් ඔවුන්ගේ කළු සුද්දන් යටති පාලනය කරවමින් මෙහිේවමී තියෙන ස්වභාවයක් තියෙනවා. එතකොට පිමුවත්න බෞද්ධ රටවල් දුප්පත්යෙන් නැහැ මෙතැන තියෙන්නේ මහාපරිමාණී විශාල කුමන්ත්‍රණ සහ කාලිවිපත්තිකමයක් කියලා තේරුන්ගන්න ඕන බෞද්ධ රටවල් නම් ධනවතුන් අතර ධනවතුන් වන බලවතුන් අතර බලවතුන් වන නැනවතුන් අතර නැනවතුන් වන ගුණවතුන් අතර ගුණවතුන් වන දර්සනයන්ගේ පිරිලා ඉන්නේ. එක බෞද්ධ දර්සනයෙන් එහෙම පිරිලා ඉන්නේ ඒවාගේ රටවල් ධනවත්වෙෙන්න්නට බලවත්යන්නට ඉඩ දෙන්නේ. නැතුව තියෙන්නේ අ විවිධාකාර ආක්‍රම දෙකයින්ගේ සටකපට ප්‍රයෝග සහ කල් සුද්ධංගේ වැරදි පාලන ක්‍රම එනිසා ඔය ඇත්තු බෞත රටවල් දුප්පත්්‍යෙනවා කළ හිතන්නා බෞදත රටවල් පෝ සත්්‍යයවා බෞදත රටවල් දැන් කාලී පත්තිවලට අහු වෙලාතිෙන අවුදු සතවාසකී පයක ඉඳලාම ලෞකික සැපසම්පත්ති බත් ඒවා කර්ම පීඩාවන්ගේ පිරිලා තියෙන හින්දා පින්වර්ය සමහරෝන්ට ලබන්නත් බැරිවෙලා තියෙනවාඒවගේ නීතිය දූදරුවන්ගේ ස්වාධීනකම මව්පේ වැඩි හිතියන් නුසලකීම් ආදිය දේවල් අද ඇත්තඒ දනවත් කියලා හිතාන්ගන්න රටවල්ලලො කුච්චට යෙනවද. දනවත් කල හිතන්ගන්න රටවාලර සැපවින්නවා කිව්ට ඔවුන් ගොඩක් කලා නීතිය නිසා තමයි ඒ තත්වයකරැන්ලා ඉන්න හබැ ඔවන්ගේ දදුදරුවන් ස්වාධීන කොම මවපේ වැඩිහිතියන්ට ුසැලකි. ආදී කවුනුත් එක්ක අභ්‍යන්තරයේ ඔවුම් වෙන්න පීදාකාරී තත්වය නොත් ඒ රටවල්ලල ජීවත්ය එද්දිම ඔබට තේරුම් යන්නත් ඕනෑ. අදටත් අපි විදන මාන සිකසුවය ඒ රටවල්ලට නැහැ මේ කාල විපත්්‍ය අරබු දෙයක්. ඊළඟට හලතියන පස්්නය තමයි වසරෑ පිින්වල් ස්වාමිින් වහන්සේ මාගේ ගැටලුව වනුයේ බුදු පසේබුදු මහරහත් උතුමෝද. මරමුවට පත් වූයේය. එසේනම් මාවැන්නම් ගැන කුමන කතාද. ආදීවස්සිෙන් සඳහන්වන්නේ පිළිකුල් භාවනාවෙන්ද. මම හරියට දන්නේ නෑ පින්ංවල් ස්වාමින් වහන් සපකිරේ අනුකම්පාවෙන් පහදා දෙන සේක. අපගේ පින්වත්වා මින්වහන්සේට ධර්මතාන මේ පිනෙම් මේ භවයේදීම උතුම් වූ චතුරාද සත්‍ය ධර්ම අවබෝධ වීවා කියලා. පින්වත්න ඒ සඳහන්වෙන්නේ මාන අනුස්සති භාවනාවේ. මාන අනුස්සති භාවනාව තියනෙනවා කොටස් අටක්. වදක පච්චු පට්ඨානය සම්පත්ති විපත්තිය උපසංහරණය කායභවසාධානය ආයුදුබ්බලය අනි මිත්තය අධ්‍යාන පරිච්චේ දීසාක් කණ පරිත්තේ කියලා. මේ ආකාරාටයෙන් කැමතිකමයකින් හරි කීපයකින් හද අරගෙන භාවනාකාන පුළවා ඒකේ. උපසංහරණය කියනෙකී තමයි ඔය කොටසතියෙන්නේ යස පිළිවරින් අගතැම්පත්වුණ මහාසම්මත මහාමන්දාතු මහා සුදස්සන වගේ මහරාජ්ජුරුවත් බුදුරජාණන් වහන්සේ පසේ බුදුරජාණන් වහන්ස අග්‍රස්සාාව කඋතුමන් වහන්සේලා වගේ උත්තම උත්තමයන්ගේත් මානයසිහිකරලා ඒමානයේ තමන් වෙත එන ආකාරී සහිකරමින් බලන ක්‍රමය මානසතිය ක්‍රමයක් තමයි උපසංහරණය කියලා කියන්නේ උපසංහරණය මානානස්මති රදාාල භාවනාවක්. ඉළඟට හලතියෙන ප්‍රස්්නේ තෙරුවන් සානෑපින්වත් කල්්‍යානමිත්‍යයන් වහන්සේ. සතර සතිපට්ඨානයම එකවට වැඩීමේදී. මුල්කාලයේ ඉරියව් ඉතා සෙමීින් පැවැත්වීමට සිදුවේ. මෙය ගීජීවිතයක සිට සිදුකිරීම මදක් අපහසු කටයුත්තකි, ගිහිජීවිතයක සිට අං අයට නොදැනී විදර්සනාවැඩන අයුරු කෙටියීම් පැහැත් ලිකර දෙන්න පින්වස්සාමින් වහන්සේ ඔබහන්සේට පතනබෝධියකින් සුවසේ නිර්වානාබෝධය වීවා කියලා. සත්පුරුස්ස පිින්ුවත්න සතර සතිපට්ඨානීම එකවඩ වැඩීමේදී. ඔය ඇත්තන්ට මුල්කාලි ඉරියව් ඉතාසෙමින් පැවැත්වන්න සිද්ධ වෙනවා. තු පුහුණුුවෙනකා. ගීජීවිතේ ඉඳල ඔය ඇත්තන්ට මෙහෙම කටයුතු කරන්න පුළුවනි. ඒ තමයි පින්වත්න ඔ ඇත්තු ගමම්බි මංගියත් වැඩපල කළත් හැමවිලාවකමමි නාම රූප දරමවල රූපස්කන්දේ හිීතුූන්ගේ ඇතිවන විදිහත් රපස්කන්දයේ කායවි්ඥාත්්‍යයසාහ රූපයේ. ඇතිවන ඇත්තුව යන අනිත්‍ය ස්භාවය ඇත්වීම් නැතිවීම් දෙකින් නිතරම රූපේ පීධාට පත ස්භාවේ රූපය තුළි ස්ථීදව ආත්මය සත්‍යයා පුද්ගලයා මම කෙල ගන්න දෙයක් නැත ස්භාවේහෙම බලමින් කටයුතු කරන්නට ඕන. මේ රූපී හැටි ඒ විදිහට ඔය ඇත්තු දකින්නට ඕන. ඊට පස්ස පින්වර්නී. නාම ධර්මත්යේ විදිහට බලන්න ඕනේ. මේ නාමධර්මයන්ගේත් වැඩ පිරිවල නුවනට හස්සු කරගෙන කටහිුතු කරන්න ඕනෙ නාම ධර්මයොත් හීතූන්ගින් හැටිවන ධර්මම් බව තීරුන්ගන්නට ඕන. ඔය ඇත්තූ සිහිනුවන පිහිටවා ගන්න නාමරූප ධර්මියෝ දකිමින් කටයුතු කරන්න. එතකොට ඔය ඇත්තන්ට අනිත් ඇත් නොදැනීම පක්ි ප්‍රඥාව දියුණු කරගන්න පුළුවන්කම ලැබෙනවා. නාමරු උපධර්ම ැත්තම් පංචිපාදානස්කන්ද යවබෝධ කරගෙන එහි තිලක්සනය දැකල අවිද්‍යා සංකාරය විඥ්ඥානාමරූප සලා එත පස්ස වීත්නා තන්නහා උපාදාන භවජාති ජරාමාණ කියන අංක දුලහාකින් යුත සංසාර චක්ක්‍ය අවබෝධ කරගන්න. ඊළඟට අහලතිීන පස්්නේ තමයි. අවසරය ස්මින් වහන්සේ ත්‍රිවිධ සත්ව විනාසඉහි. රෝග අන්තක් කල්පයේදී. මිනිසුම් වැඩිවසයෙන් සුගතී උපරත්න හීතුව පැහැදිලික දෙන සෙහික්වා. තෙරුවන් සානයි ස්වාමීන් වහන්ස කියලා. ඒකට ප්‍රධානතම හීතුව වෙන්නේ පිංවර්නි පෙර කුසල් තියන කට්තිය. එතකොට පිංවර්ත්න තවිද සත්ව විනාසේදී රෝගන්තා කල්පයේදී මිනිස්සුම් වැඩිපුර සුගතිවල උප්පත්වය ලබනවකි වූහම සුගතී උපත්ය ලබන්නට එයාලට ප්‍රධාන වසයෙන් බලපානවා අනිත් භූමි නැතිකම. අනිත් භූමී නැතිවෙනකොට තියන භූමිවලට තමයි ඒය පත්වෙන්න ඕනේ තියන භූමිවලට එන්නේ පින්ංුවත්න හැමෝගේ මතියන පිර සංසාරී අතීතයට ගිය කරමයු අතරකුසල කරමයෝ ඒ කුසලය හරි බලපානවා ඇම මේ තැංවල. උපත්තය ලබන්නට ළඟට හලතියන පස්නේ තමයි ස්මින් වහන්ස සේක බල වැඩීම තුළින් ධරමාබෝධය පුළුවන්ද බ්‍රහ්මචරියාවසා ප්‍රහ්මචරාව පැහැදිලි කිරීමක් කරන්න කපරු පූජාවේ ආනසංස කවරීත කියල පස්න තුනක් අහලා තියෙනවා. පිංවත්න සේක බල කියන්නේ බුදුරජාණන් වහන්සේ සංකත්ත කියන සූත දේශනාවේදී දේශනා කරනවා පංචිමාණි භික්කවේ සේක බලානේ පංවත් මහනනය සේක බල පහත් තියෙනවා කතමානිපංචය මොනවද ඒ සේක බල පහ, සද්ධා බලං හිරි බලං උත්තප්ප බලම්, විරිය බලං ප්‍රඥා බලම්, ඉමානිකෝ භික්කවී සේක බලානි කියලා. පින්වත් මහනනී. එමේ තමයි සේක බල පහ කියලා කියන්නේ. ඒ තමයි සද්ධහ බලේ හිරි බලේ ඔත්ත අප බලේ විරිය බලේ ප්‍රඥා බලේ. එතකොට මේ සේක බල වටනකොට පින්වත්න සද්ධාව වැඩෙනවා ඒකනාාට. සද්ධාව කියන්න තුනරුවන් විශ්වාසකන ස්වභාවී ඇතිවෙනවා. ඒවගේම නූපං අකුසල් නූපදවන්නට කරන වීරු, උපං අකුසල් දුරුකාන්නට කරනවීට, නූපංකුසල් උපදවන්නට කරනවීරේ උපංකුසල් වැඩිතිවුණකද ගන්නර කරන වීරියත් ඇතිවෙනවා. ඒ වගේම ඒකිනාර්ට පිින්වත්නය ප්‍රඥා බලේ. එල් කියන්නේ ඒකිනාට පිින්වත්න නාමුරූප ධර්මයාන්ගේ තෙලක්ෂණ ඉමසා බලන්න පුළුවන් ප්‍රඥාවත් ඇතිවෙනවා. ඒවගේම පවට ලැච්චා පවට බයත් ඇතිවෙනවා. මේ විදිහයට සද්ධ බලයේ හිරි බලේ ඔත් අප බලේ විරිය බලයේ ප්‍රඥා බලය කියන මෙසේක බල පහදදියුණු කරගත්තාම ඒ උදවියට සුවසේ නිවන් දකින්නට හැකියාව හැතිවන විදිහට බෝධි පාසක ධර්ම දියුණු තිියුණු කරගන්න පුළුවවා. මෙතන බ්‍රහ්මචරියාව ස, අබ්‍රහක්්මචරියාව ගැන ඔය ඇත්තුෝ හලා තියෙනවා. ් අබ්‍රහ්මචරිියාව කෙළ කිව්හාම පින්වර්ත්නී ගිහිජීවිතේ ගත කන අය. මයිතිවුුණ සේවනයෙන් වැලකීමේ සිල්පදීත් තමයි අපි අභ්‍රහ්ම චරියා කළ කියන්නේ. එතකොට අභ්‍රහ්ම චරිියාව කියන්නේ බ්‍රහ්ම චරියාවටම නමක්. එකන කාමෙහි හැසරීමෙන් වැලකීමේ සිල්පදය තමයි, අබ්‍රහක්ම චදියයා කෙලකයන්නේ ඉතින්දි බඹසර හැසිරීම තමයි එතන්ද ඒ ගැන බබසර හැසරීම ගැන් තමයි එතන දී කියවෙන්නේ ඊට පහසේ ඉතින්දි මුොය ඇත් හනවා කප්පුෘුක් පූජාවේ ආනිසංසමනවද කියලා. කප්රුක් පූජාව කි ව්වාමයක කංජුක පූජාවටත් ගන්නවා වැඩිවස්සේම කල්පරුක්සේ කියන්නේ කටිනි චීවදයක්ත් එක් තියන ගස කෙල්ලන නානාපකාර පරිස්කාරවලින් යුක්ත ඒ විශේෂ පිරිකර ගස එතනද පින්වත්න කල්පරක්ෂේකෙන් සිතතුූ පැතුවල් සම්පත් ලබාදෙන් රුක්ෂේ විදිහටයි සඳහන් කරන්නේ. ඒ කල්ප රුක්ෂය සංගධත්නය පරිහණයට ඕන කන හැමාකාදයක වගේ දේවල් එතන තැන්පත් කරනවා. එතකොට ඒවාට ලැබෙන්න්නේ විධාකාර ආනිසංස. ඒ තැන්පත්කන ඉදිකාට්ට තීවගේීම ඒ තැන්පත්කන කොට්ට පැදුරට හැමදේටම භල්්පකට ඉටිපන්දමට හැමදේටම ලැබෙන්න්නේ වෙනවෙන මානිසංස විපාක, ඒ වෙනවෙන මානිසංස විපාක ඒ සමාදංවන අනුමෝදංවන ඇත්තන්ට දෙලෝ දියුණ පින්ස උපකාර වෙනවා. ඊළඟට අහලතියෙන ප්‍රස්නය තමයිපින්වර්ත්න අවසරය පින්වත් සාමින් වහන්සේ. නවසීවතික භාවනා පිළිබඳ කෙටි පැහැරලී කිරීමක් සිදුකර දෙන්න සාමින් වහන්ස. ඒවගේ භාවනානයෝගී මහා සංගරාත්නයට උපකාරවන ගිහි අපට පූජා කළ හැකි. දෑ පිළිබඳව කෙටියෙන් හෝ දැනුවත් කරලා දෙන්න කියලා. නවසී වතකී කිව් හාම් පිින්වර්ත්න අර කෙනෙක් මියගියාට පස්සේ. ඒකෙනගේ සරීරී තියෙන කොටස් ස්වභාවයක් අනුව උත්තුමාතක විනීලක විපබ්බකාදී විදිහට ඒින් එක එකනෙ එක විමසා බලමින් සිදුකරන භාවනා ක්‍රමය. ඒවගේම ඔය ඇත්තු ගිහි. මහා සංගරත්නයට භාවනානයෝගී මහා සංගරත්නයට උපකාරවන දී අපිට පූජා කළ හැකි දෑ පිළිබඳව කෙටීන් හෝ දැනුවත් කරන්න කිව් හාම. පවත් මහා සංගරාත්නයට විශේසීම අවස්්‍ය වන ජල පහස්සුකං ඒවගේ ගිලම්පස පහසුකං සියුපස පත්ති පහසුකම්ම. ඔය ඇත්තු සංගරත්නයට පූජා කරනකොට එයින් ඔය ඇත්තන්ට බොහෝ ප්‍රතිඵල විිපාක ලැබෙනවා. විසේස සංගරාත්නයට සුවසේ භාවනා කටයු සිදු කරන්නට ජලී ගැටලුවක් වෙන වැසිකලි කැසිකලි ගැටලුවක් වෙනවා. ඒවාගේ ඒ විදුලියාදිය ගැටලුවක් වෙනවා . සංගරත්නයට ගැටලුවක් නොවන විදිට පහසුකන් සපේලා දෙනකොට ඔය ඇත්තන්ට බොහෝ පින් අත්වෙනවා. ඊළඟට අහලතින පස්නේ තමයි පින්වස්වාමින්න් වහන්සේ. සිත සරීදීයට ආසාව අත්හැරලා මානීම් පසුත්ුස උපතට ආසාාවක් නැත්නම්. ඒකෙන මානීම් පසුත් කුසක නූපදීද. ඔහුට කුමන උපතක් ලැබීද කියලා. සිත සරීරීයට ආසාව අත්තැරලා. මානීම් පසු කුසකුපදින්න ආසාවක් නැත්නම්. පිින්වත්නඇත්තල සරීරයේ නැති කරලා ඉන්නට උත්සා කරනකොට ඒකිනාගේ අරූපී මට්ටමක් එන්නේ. එතකොට අරූපාවචර ්‍යාන උපදවා ගත්තො ත්නම් ආකාසා නංචායන විඥ්‍යා නංචායත්න වගේ තැන්වල උපත්ය ලබනවා. එත එහෙම ධ්‍යාන උපදවාගේ නැත්නම් යට ගැලපෙන විදිහේ ස්වභභවේකට ඒ ඇත්තෝ පත්වෙනවා. නෑ ඒ දිහට ඒකවුුණන තේරුන්ගන්නට ඕනේ සිත සරීරයට ආසාවත්්‍ය ඇැල්ලා මානින් පසුත් කුසක උපතට ආසාාවක් නැත්නම්. ඒකෙනා මානීම් පසු කුසක නූපදීතය ඔහොට කුමුණ උපතක් ලැබේද. අරූ පාාවචරද්‍යාන උපදවා ගත්තොත් ඒකෙනා අරූපාාවච්චි භූමි උපත්වී ලබනවා. හෙම නැතිව අසාවත්්‍ය ඇලතියෙද්දි ඒකිනාට ඒකට ගැලිපෙන විදිහට පේත ස්ථාන සහ ඇහෙම නැත්තං ඒකට ගැලිපින දවේ ස්ථාන සහ යට ගලිපෙන ස්ථානවල උපත්තිය ලබන්නට හැකියාව ලැපිෙනවා. කුසලයේ අකුසලේ හැටියට. ඊළඟට අහලතියන පස්නේ තමයි අවසරෑ පින්ව සාමින් වහන්සේ. YouTubeු නාලිකාවක සාමින්න් වහන්සේ නමක්. ්‍රරෝගයක් නැතුවේ ඇඳී ඇලවී සිටින අයකුට, ධර්ම දේශසනාකදාන්න එපායැයි පැවසීය. එවිට ධර්මගෞරවේ නැතිවන බව ගාරව සූතයේ සඳහන්වන බව පැවසීය. එ එසේ නම්, අප ඇඳේ ඇලවී ජංගම දුරකාත්නයේ YouTubeු නාලිකාවල ධර්මය අසනවිට, ධර්මයට අගෞරවනවාද, එයින් අපිට පවක් සිදුවේද, තවද දිත්‍යල් ඉස්කීන් එකක හෝ වයිට්බෝර්ට් එක කියා දෙන විට ධර්මය ගෞරවේ නැතිවේද, අපකිරේ අනුකම්පාවෙන් පැහැද දිකර් දෙෙන සේක්වා උබවහන්සේ පතන බෝධියකිින් නිවී සනසේවා තෙරුවන් සාණයි කියලා. සත්පුරුස පින්වර්ත්නේ බුද්ධරත්නයට ධර්මරාත්නයට සංඟරාත්නයට ආදයට ගෞරවකයි ගෞරවකිරීම තිබීම තුළින් තමයි ඔ ඇත්තන්ට ධර්මයෙන් උසස්පතිපාල් ලබාන පුළුවන්කම ලැබෙන්නේ. ගාර්ව සූතය සඳහන්යනව ගරු කළ යුතු ආකාරය සම්බන්ධව. නමුත් ඔය ඇත්තුව ඇගේ විහෙසටසාහ විධකානු මත නිවෙස්වලදී. ධර්මස්්‍යවනයේ කරාද්දි වර්තමාන්‍ය පාවිචිකාන තාක්ෂණෙක් උපකාන. ඔබ ඉතිරිය සගරත්නේ නහැ. ඔ ඇතු ධර්මයට බොහොම ගෞරවකයනවා. ඔයඇත්තොත්. ඇඳ වැතිල්ලා ඇලි ඇලවිලා හරි එහෙම නැත්නම් වෙනතිරියවවකින් හරි YouTubeු නාලිකාවල් ධර්මය අහනකොට ඔය ඇත්තන්ට ධර්මය ඇසීම නිසා කුසාසිත් දැස්වෙනවා ඒවගේම ඔය ඇත්තුූ ඒ අනුව පිළිපැත්්වොත් ඔබට තවත් කුසර කරම දැස්සෙනවා. ඔය ඇත්තු ධර්මය අහන් නැතුව ඒකාර සීමාවේ රාගය විසන දල් ඇහුවොත් දේසය ඇවිසනිව මුහේ ඇවිස්සෙන ඇහවොත්. ඔබට ඒ තරම ඒ හැටියට අකුසා රැස්වෙනවා. එතකොට සත්පුරුස පින්වර්ත්නේ ඔය ඇත්තන්ට කුසල් අකුසා රැස්සීමේදී. සංගධත්නය ඉදිරියේ තුනරුවන් ඉදිරියේ ඔබ අගෞර විදියට ඇසිරෙනකොට ඒ අගෞරව කරන්නට ඔබේ හිතේ බලපාපු මානයේ උද්දච්චයාදී යම් යම් කරම් කරුණු අනුව ඔබට පාපකරම රැස්සෙනවා තුනුරුවන් ඉදිරියේ දී ඔබෙම හසිරෙන් නැතුව නැති තැන්ති ධර්මයේ මෙිනෙහි කළත් හිතී. ඇඳේ ඉඳල මෙනෙහේ කළත් ඔය ඇත්ත යම්කිෙස්සේ උපකානයකින් ඇහුවත් ඔබට කුසා සිද්ධ වෙන්නේ නිසාපකාන ආදියෙන් කුසාැස කුසා රැස් කර ගැනීමේදී ධර්මය ඇසීමේදී ගැටලුවක්වෙන්න නැහැ. ඔබේගේ සිත කුසලය අකුසලේ අනු මත තමයි විපාකය රැස්වෙන සිතේ චේත්නාවේදී. ඉතිවගේම පින්ංවර්නි දිටල් ඉස්කීන් එක හෝ වයිට්බෝර්ට් එක කියා දෙන විට ධර්මගෞරවය නැතිවේද කියලා ඇහුවොත් සංගරාත්නය ධර්මය කියාදීයුතුරි අවවාත් තියනවා සංගරාත්නය තමන් වහන්සේ කෙහි ඇතිවන පැහැදීම රැක ගන්න ඕනේ මුළු මහා සංගරාත්නය එම කෙරෙහි ඇතිවන පැහැදීම වන හින්දා. ඊළංගට හලතිීන පස්නී තමයි අවසරය පින්වා සාමින්හන්සේ. පතන බෝධියකින් නිවී සැනසේවා කියන පාර්ථනාවේ පතන බෝධී අනු කුමත්ද. මේ බෝධිය අනු කුමත්ද. අපකිර අනුකම්පාවෙන් පැහැදිලි කරදින සේක්වා ඔබහන්සේ පතන බෝධියකින් නිවී සැනසේවා කියලා. බෝධිකිවාහම් බෝධි තුනත්තියෙනවා. ඒ බෝධි තුන තමයි, තුන් තරාබෝ බුදු පසේ බුදු මරහත් කියලා. බුදු කියන බෝධිය පත්නවනන් සාරාසංක කළපලක්ෂයක් හෝ. එහෙම නැත්නං අස්්ටාසංක කල්ප ලක්ෂයක් හෝ සොලසාසංග කල්පලක්ෂයක් විවරණ ලැබවාට පස්සේ පාරමිතා පුරන්න වෙන තුකොට විරණ ලැබීම වෙනවෙනත් පාරමිතා නඇතිවිදිට බොහෝ කල්පුරන්න වෙනවා. ඊන්ළඟට පින්වර්ත්නි ඒකාසන්ගේ කල්පලක්ෂයක් විවරණ ලැබුවට පස්සේ අග්‍රස්සාාවක බෝධියයට පාරමිතා පුරන්න වෙනවා එහෙම නැතිව ඒ අග්‍රස්සාාවක බෝධිය සුරුසුකන් ලැබී වෙනුවෙනුත් බොහෝ කල් පාරමිතා පුරන්න වෙනවා අසු හාසාාවකයන් වහන්සේලා වෙනුවෙන් කල්ප ලක්ෂයක් පාරමිතා පුරන්න වෙනවා. බුදු පසේ බුදු මහරහත්කි වහාම පසේ බුදුරජාණන් වහන්සේ නමක් වෙන්න අසන්ගේ දෙකකුත් කාල්ප ලක්ෂයක් නියතිවය ලැබුවට පස්සේ පාරමිතා පුරන්න වෙනවා. මේ විදිහයට පින්වත්න පාරමිතා පුරණ කාල සීමා තියෙනවා බුදු පසේ බුදු මහරහත් කියන ඔය බෝධිතුනයෙන් එක බෝධියට පත්වීම තමයි පතන බෝධියකින් කියලා කියන්නේ. ඊlangங்கට <Gã> entenderなんか... ආලාතින ප්‍රනය තමයි අවසරෑ පින්වත් කල්්‍යානමිත්‍යයන් වහන්සේ. බිස්සුනීන් වහන්සේ නමකගේ සහ මෙහිනීන් වහන්සේ නමගේ වෙන සුකුමත්ද. අද බිස්සුනේ ශාසනයක් නොපවතින්නේ ඇයි. බිස්සුනීන් වහන්සේලා සඳහා පනවා ඇති විනේණීදි තුන්සිය තිරිසක මණීන් වහන්සේලා සඳහත් පවතීද කවුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට පාර්තනී යබෝධියයකින් සුවසේ නිර්වාණා බෝධයවීවා නිදුක් නිරෝගී තීර්රිකාවස ලැබීවා කියලා. බිස්සුනීන් වහන්සේ නමගේ සහ මෙිහිණින් වහන්සේ නමගේ වෙනසම කද්ධකල් ඇහවුවෝ බිස්සුනීන් වහන්සේ නමක් යන තුන්සේ එකුල් හාකුණු උපසම්පදාශීලේ රකින උත්තමාවියන්. එතනති බිස්සුනීන් වහන්සේලා කිව්හාම ඥත්ති චතුත්තකම්ම විනයකරමය සම්පූර්ණ කරගෙන ඉන්න අකණ්ඩ උත්තමාවියන් වෙන්නට ඕන බුදුරජාණන් වහන්සේගේ මුලින් පැවිදි උපසම්පදාව ලැබු. මහාපජාපතිය ගෝතෙමී දීවීන් වහන්සේගේ ඉඳලා ඒ තෙරණීන් වහන්සේගේ ඉඳලා කණ්ඩෝ පැවත එන බිස්සුනී පරපුර වෙන්නට ඕන වර්තමානයේදී ඒ බිස්සුනී පරපුරු ලැබෙන්නමට අවුදු දහසට විතට කලින් බිස්වුණීය ශාසනය ලෝකින් අතුරු දහන්ගුණ. එතකොට මේණීන් වහන්සේ නමක්ගේ වෙනස මකක්දකෙ රැහුවොත් බිස්සුනීන් වහන්සේ නමක්කිව්වාම තුන්සේ කොල්හා. ඇඌ විනේ නීති තුළි හික්මින් කෝටියස්ං වල සීලේ රකින්නට ඕනේ මෙහිණින් වහන්සේ නමක් දස සීලේ තුළ ඉඳමින් තමයි ඒ තමන් වහන්සේගේ සීලේ රකින්නේ අර අකන්්ඩ බිස්සනී මෙහන උපසම්පදාවක් මෙහිණින් වහන්සේලාට නැහැ. අද බිස්සුනිය ශාසනයක් නොපවතින්නේ ඇයි කියෙලා ඇහුවොත් මීට වසර දහසකට විතර කලින් බිස්සුනිය ශසනය නැතිවෙලාගිය වර්තමානයේදී බිස්වුුණිය ශාසනයක් පිහිටවන්න නම්. උපසම්පදා බිස්සූන් වහන්සේලා පස්නමක්, ලිංග විපාරිහාසයකට පත්වෙලා කාන්තාවන් බවට පත්තුනොත් විතරෑ පුළුවන්කම ැබෙන්නේ නැත්තන්ගේ අවස්ථාව නැති වෙලා යනවා මොකද බිස්සුනිිය ශාසනයක් පිහිට වන්න නන් යති චතුත්තකම්ම විනය කර්මය කරන්න කලින් උපසම්පදා වෙලා හිටය බිස්සුුණින්න් වහන්සලා පස්නමක් ඕන වෙනවා. බිස්වුණනීන් වහන්සේලා සඳහා පනවා ඇති විනිනීති තුන්සි තිස්සක මිහිණින්න් වහන්සල සඳහත් පවති දෙක ැහවූත් බිස්වුනීන් වහන්සේලා සඳහා. පනවාතියනවා විනිනීති තුන්සේකු හමිහිණින් වහන්සේලාට ඒ තුන්සේ එකුල්හා රැකීම අනිවාදනැහැ. මෙිහිණින් වහන්සේ නමක් වෙන දසසිල් රකින්නනේ හැබැයි අර තුන්සයේ එකුලාහර ඇක්කෝත්. බිස්සුනීන් වහන්සේලා ලබන ආනිසංශ විපාක නොවඩුවම ලබන්නට මේ පින්මතියන් වහන්සේලාටත් මේ උත්තමාාවියන්ට පුළුවන්කම ලැබෙනවා. ේ රකින රකින සිල් පදවල හැටියට විපාක ලැබෙන හින්ද මේ දසසිල් සමාදංවනමිහිණින් වහන්සේ ලාත් උසස්පතිපල් ලබන්නට අර කෝටිය සංගල සීලේහෙමනැත්තන් තුන් සේකුල්හකුණු ඒ උතුම්සිල්පද ආරක්ෂ කර ගැනීම වටිනවා. නිත්‍යසීලයේ දසසීලයේ වනාට උපසම්පදාව නැති වනාට ඒ බිස්සුනීන් වහන්සේලාට ඒ පාරාචිකා අට සංගාසේෂ ආනියත ආදී විදිහට ඒතුන්සේ කලාහක් සිිල්පද රැලා රකිින් රකින සිල්පදී හැටියර උසස් ප්‍රතිපල්ල පණ්න්න පුළුවන් සුවසේ නිවන් දකින්නත් ඒක උපකාර වෙනවා. එල්සා තමයි දසේ රකින මිණින් වහන්සේලා අපි උනාන්දු කරවන්නේ කෝටියස් සංගුල සීලේ රකින උුණාන්දු වෙන්න කියලා. බිස්සන ශවාසනයේ නැතත්ඒහි ආනිසාංස ලබන්න පුළුව වන්නාම් මොනතරන්සිේ ෂ්ටද. එ හානිසාස ලබන්න පුළු රහතන් වහන්සේ රහත්තරණින් වහන්සේලා වෙන්නත් කිසිම් බාධාවක් නෑ කාතාවට. සත්පුරුස පිින්ුවත්නී ඊළඟට අහලතින පස්නේ අවසරය ස්වාමීන් වහන්සේ අකුසල හෝ කුසලසිත් ඇතිවෙන්නේ අප පෙරකලා වූ කර්මයක් නිසාද නැත්නම් එය අප විසින්මද නිර්මාණය කරගන්නේ එසේ නම් එයට හේතුව කුමක්ද කියලා. අකුසල හෝ කුසලසිත් ඇතිවෙන්නේ අප පෙරකලා වූ කර්මයක් නිසාද කියලා ඇහෝත් පෙරකලා වූ කර්මනිසා අකුසල විපාක විදියට සිත් හතා කම්බ වෙනවා. විපාග විදිිය සිත් අටක් හබ වෙනවා එතකොට හේතුවිය දෙන්නේ නැති කුසල විපාකසිත් අටත් තියෙනවා ඒවගේම රූපාවචර විපාකසිත් පහත්තියවා අරූපාවචර විපාකසිත් හතරත් තියෙනවා හැබැයි කුසාසිත් ආදිය ගත්තහම පිංවර්ත්නී අකුසල් කුසල් ආදයේදී අකුසල හෝ කුසලසිත් ඇතිවෙන්නේ අප පෙරකලා වූ කර්මයක් නිසාද කර්ම නිසත් ඇති වෙනවා ෙනිසා ඇ වෙනවා. ඔය ඇත්තන්ගේ ආස වනුසය ඌගයෝග නීවන සංයෝජනාදී අකුසල ධර්ම තමයි මෙතන ප්‍රධානතම සාධකේ වෙන්නේ. ඔය ඇත්තන්ගේ ආස වනුසය ඕගයෝග නීවන සංයෝජනාදී කෙස් ධර්ම යෝනිසා අකුසල කරම රැස්සෙනවා ය අකුසල කරම රැස්සේදියකට විපාකාදිය බලපාන විදිහත් තියන විපා විඤ්ඥාදී ඇතිවන විදිහත් තියෙනවා අකමති අපපසන්න අරමුණු හමුුවෙනකොට අකුසල විපාක චක්කු විඤ්ඥානයහෙම පහල වෙනවා සෝති විඤඥාණය අධහෙන් පහළ වෙනවා ප්‍රියමනා පරමුණ. මනකටු කුසල විපාකාදය පහල වෙනවා. මේ විදිහ ඒක තේරුන් ගන්නට ඕනේ එතකොට ඒ අප විසිම්මද නිර්මාණය කර ගන්නේෙ ඇහුහාම ඒයට හේතුව කුමාන් දෙකෙ ඇහුවාහාම ඔය ඇත්තන්ගේ චිත්ත සන්තති අකුසල පාසවේ ඒ පින්ව ආසව වනුස ූගයෝග නීවන සංයෝජනාදීෙන් පිරිලානං. කුසල පාර්සවේ සතර්‍ර සටිට්ාන සතර ඉදදි පපාය සත්‍ර සම්යප දංගවට පජ ඉන්දිය පච ල පුච්චන්ක දරමතා ස්ායන්ක මාර්ක අංගාධීෙන් පිරිලානං ඔය ඇත්තන්ට පිරී පවතින ධර්මවල හැටියට අකුසලහෝ කුසල විපාකස්වභාවයන් ලැබෙනවා. ඊළඟට අහලතින ප්‍රස්නේ. දරුවන් සණය ස්වාමින් වහන්ස, චිත්ත වීතියක සිත්වලින්, විපාකසිට මොනවාද, අනෙක්සිත් ඇතිවීමට හේතු මොනවාද කියලා. පිින්වත්නී චිත්ත වීතියක සිත්වලින්. විපාකසිත් මොනවාද කියල ඇහවුවොත්. ඔය ඇත්තන්ට චක්කු විඤ්ඥානයේ විපාකහිතක්. සෝතවිඤ්ඥානයේ විපාක හිතක්. ගානජීව හා කායිවිඤ්ඥානයෝ විපාකසිත්. ඒවගේම ජවන්සිත් විදිහට හම්බ වෙනකොට ඒවත් පිංවර්ත්ණ විපාකයක් වෙනවා. ඒ විදිහට චිත්තවීතියකදී ඇවිපාක වනසිත් රාසිියත් තියෙනවා එතනද ඔය ඇත්තන්ට බවංග හිත්ගත්තහම භවංගයත් අතීත කර්මාදයේ විපාක බවත් තේරු ගණන්නඩ ඕනෑ. ඊළඟට හලතියන පස්නේ තමයි තෙරුවන් සණ අපි හා මුදුරුවනේ. පන්සිල්වල එන, කාමියස මිච්චාචාරායන්නෙන් අදහස් කරන්නේ ස්ත්‍රියයක් සමඟ වැෑදිලෙස ලිංගීක එකතුවීමෙන් වැලකෙමිය යන්න නීද. මට දැන් අවුදු විසේ එකකි. මම වැෑදි ලෙස තියා නිවැෑදි ලෙසවත්. එවැනි කියා කර නොමැත. ඒ කියහන්නේ විසේසයන් එම සිික්‍ෂාපදය සමාදන් නොවූවත්. මම බමසර හැකලාද. පන්සිල් වලදී ම කාමයසු මිච්චාචාරා වීරමනී යන සිිල්ක්සා පදේ වෙනුවට අබ්‍රහක්මචරියා වීරමනී ලෙස කියන්නද කියලා. සත්පුරුස පින්වර්නයේ පන්සිල්වලේන කාමියසි මිච්චාචාරායන්නෙන් අදහස් කරන්නේ. ඉස්තියක්ස් සමග වැෑදිලෙස ලිංගික එකතුවීමෙන් වැලකීම යන්න නේද කෙල ඇහුවොත් පින්ංවර්ටනක් වැෑදි කාමසේවනේ ඒකන ඉස්තියා සමඟ හෝ පිරිමියෙක් සමඟ. ස්ත්‍රයක් සමඟ හෝ පිරිමියෙ වැදි ලෙස ලංගික එකතුවීමෙන් වැලකමි කියන එක. ඒ කියන්නේ අන්සතු කාන්තාවක් කෝ පිරිිමියෙක් වැෑදි ලෙස පරිහණය කිරීමෙන් වැලකෙමි කියන එක තමයි ඒ සිල්පදීෙන් කියන්නේ. ඔබ දැන් අවුදු විසයකක තරුණ ඒක් නම්. වැෑදි ලෙසතියා නිවැදි ලෙසවත් එවැනිකයාක නොමැතිනම්. ඔය ඇත්තු විශේසයෙන් සිලපදිය සමාදාන් නොහුවත් ඔබ කුසලය අනුවජීවත්වෙලා තියෙනවා. ඒ කැන විශේසයගම සිික්ෂාපදය සමාදාන් නොවත් ඔබ බඹස රැකලා. ඕ බවස රැකලා. පන්සිල්වලදී ඔබ කාමයසුමිච්චාචාරා වීරමනී යන සික්ෂාපදී වෙනුවට ඇ බ්‍රහ්ම චරියාාවර මනී ලෙසක අනිවාාරයෙන් කියන්න. කුමර බඹසර කුමරි බඹසරවල ඔබ කුමර බසර කෙනෙක්. කුමර බමසර රැකූ කෙනා අර්්‍රහ්ම චරයා සිරිපදය ැ රැකලා තියෙනවා ඔය ඇත්තූ අවුතිවෙස්ස එකක් වෙනකම්. වි්‍යවහාජීවිතයට ඇතුළත්වෙන කම්ම. අයුවාහක තවන තවුණියංග පුළුදු කරන්න ඕන කුමර බබසර කුමරි බඹස රකින්න. යුහා ජීවිතයෙන් තමයි කාමී හැසේන ජීවිතයට ඒකෙනට අවසර ලැබෙන්න්නත් ඕන කුමර බබස කුමරි බඹසරවල් කුමර බඹසර රැක ලතියෙනවා එනිසා ඔබට ඉදිරියේද සිල් සමාධංව ධ්‍යාර්පයක්ම චරයාසිද පති විශේසින් සමාතැන් වෙන්නත් පුළුවන්. ඊළඟට හලතියන ප්‍රශනේ තමයි පින්වාස්සාමන් වහන්සේ මම කලක සිට ලොකු මානස්සික ගැටලුවකින් පීඩාවිඳමි. මගේ හිතට ඉතා දවුණු අකුසා සිතිවිලි ඉසිතෙනවා. මම ඒවා සිතීමට අක මැතිවුුණත් යළි අලි සිහිපත්වෙනවා මේ තුලින් මට පව්පිරේද මේ භයානක තත්වය මිඳීමට කළ යුත්තේ කවරද්ද කියලා. සත්පුරුස පින්වර්ත්නේ. ඒකට බලපාන්න ඇති හුඟක්වෙලාවට හද කලාවසා හිත කුසලේ හුරුපුරුදු කරල නැතිකම. එනිසා වැඩි වසේම පුරුදු පූණු කරන්න හිත කුසල පැත්තට බරවන විදිහට මෛත්‍රීය වඩමින් තරහායනයක නැති කරගන්න. අසුභයාදිය වඩමින් කාමාදී ස්වභාවේ මර්තනය කරගන්න. ඔබට ඇතිවන හැම අකුසලේකට විරුද්ධ කුසලේ හිත තුළ වඩමින් රෝපණය කරමින් පූදුපූර්ණු කරමින් ඔබ කුසලේ රැස් කරගන්න මේ ඇතිවන අකුසා සිත්වලටත් අකුසල කරම රැස්සෙනවා. ඒ යාානකතත්තේ මින්න හොඳම රේ තමයි ධර්මසාකච්ඡා කරන්න. නොනැස වැටන විදිහට කටයුතු කරන්න ධර්මස්ස වන ඒ කරන්න. මෛත්‍රයාදී භාවනාධර්මයන් වඩන්න. ඒ වගේ යම්කිසි සාරීරිකද අබල දුබලතාවයකුත් වෙනවාද කියලා දැනගන්නට යම් විදිහකට. ඒකට ගැලපෙන මාංසික වෛද්‍යවරයකුත් මොන ගැහීම හොඳයි ඒක හෙම කිව්ව කියලා හිතන් එපා ඔය ඇත්තු ඔබට උම්මාතක තාත්ත්වයක් තියෙනවල හෙම කිව්ක්ල හෙම නෙමයි කියන්නේ සමහර වෙලාවට ස්නායවල යම් අබල දුබලතාවන් ඇති වෙනකොට කායක යම්කිසි රෝගාබාද ඇතිවෙනකොට ඒ වගේ අවස්ථාවලටත් ඔහොම සිදුවන තත්ත්වයන් තියනවා. එනිසා අර්මය කිව්ව කුසල ක්‍රමය අනිවාර්යීම ස්ා. වර්‍රමයා ඒ කියන්නේ ස්ටීරපති පලබට ලබා දෙනවා ඒවගේ වෛද්‍යවරයෙකුත් මන ගැහුණනොත් කායක යම් අබල්දු භර්තාවයක් තියෙනවනං ඒකට අවස්ස කන්‍රතිකාරයක් ලබාගන්න පුළුවන්. ඊළඟට ඔය පින්වතුන් අහලතින ප්‍රශ්නේ තමයි අවසරය පින්ව සාමන් වහන්සේ. මිනිසාගේ ආවස දහයදක්වා අඩුවීමක් ධර්මය තුළ සඳහන් වනවානේ. නමුත් අන්තර්ජාලයේ වාර්තා අනුව මිනිසාගේ ආයු අපේෙක්සාාව. නව අවසද සොයා ගැනීමදී කවුණු නිසා එන්න එන්න වැඩිවීමක් පෙන්න්නනවා. මෙහිදී ධර්මයේ සඳහන්වන්නේ බුද්ධසාාසනය අතුරුදහන් වීමෙන් පසුව සිදුවන්නක්ද. ඒ වගේම බුදුරජාණන් වහන්සේ පහළවසිටි කාලයේ. මිනිසාගේ ආවස එකසේ විස්ස බව ධර්මය සඳහන්වේද. මෙම ගැටලුව තුළ මාහට සැකයක් ඇති වූ නිසා අසමි. අපකිරේ කවුණාවෙන් පහදා දෙන්න ස්වාමින්න් වහ ඔබ වහන්සිේ දීර්කාවස ලැබේවා කියලා. පිංුවත්න යම්යන් අවසධවර්ග තිබ්බට. ඒ අවසද වර්ගවලින් කොයි විදිහකින්වත් මනුස්සයාගේ අවස අවුදු දෙසීයක් කරන්න බැහැ. මේ ආවස පරමාවස අවුදු සීියදක්වා සැකසුුණු සරිය ස්වභාවය කර තියෙන්නේ. මන්දදසකේ කීදාදසකේ වානදසකයේ බලදසකේ ප්‍රඥාදසකය, හානිදසකය ඒවගේීම ප්‍රාග්භාරදසකේ පවංකදසකේ මෝමුහුව දසකය. සයන දසකය කියලා ඔන්න ඔය විදිහයට තමයි දසකවදට මනුස්ස ජීවන ආයුකාලයේ බෙතිෙන්නේ. බුදුරජාණන් වහන්ස වැඩි හිතේකාල අවුද එකේ වෙස්සක් සුවසය සංගරත්නය වැඩි හිටි අප ආනාන්ද මහරහත්තන් වහන්සේ එහෙම. අවුද එකසේ හැටක් ජීවත්තු අප අ අපේ බක්වල මහරහතන් වහන්සේ තියෙන් අවුද එකසේ හැට. එතකොට අවුධ එකසේ හැටක් ජීවත් වනා කියලා ඒ කාලෙදී. කාල් අව්ධයකසේ හැටක් ජීවත්වනා අකේලා ඒක තිබ පරමායු කාලේ අවදේකසේ විස්සට වැඩී කළ සඳහන් කරන්නේෑන. දැම් බහුතරයක් දෙනා මානයට පත්වන කාලයේ බලන්න. ෙන් ටික ටිකෙන් ටික අඩු වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දස්නා කලේ විදි හටම පින්වුවත්න මේ ආවිකාලයේ තවත ව අඩි වෙනවා. මේ අවුදු සීයක වගේ කාලෙ මීට කලින් අවුදු පන්සීය දහස දසදහස විසි දහස හතලිස් දහස හැටදාසොයි විදිහටත් කොඩාක්වැඩි කාලය තිබල තියෙනවා. අනාගතයේ දහය දක්කා අඩිුවෙනවයකත හේතුව තමයි ලෝබදේස මෝහකින් අකුසල මූලයන් වැඩීම. අනාගතයේදී. ඒක හොන්ටට වැරිවෙලා අවුදු දහැදක් අඩිවෙලා අහප අලෝබද සමෝකන කුසලමෝූලයන් ටිකෙන්ටික වඩේන පටන්ගන්න කොට. අවුතු දස දහස්ගනී ලක්ෂ ගන්නින් ගෙවිගෙ වී යනකොට මිනිස් ආවස ලස්ස ගණනින්. වැඩිවෙවී ඉසරහට එනවා සංක්‍ය දක්වාම වැඩි වෙනවා. පිංවර්ත්නී ඒ ටිකකාලයකට විතරයි ඔය කියන වෛද්‍ය කතාන්දරයේ තියෙන්නේ අකුසල මූල කුසල මූල අනුව දිගුකාලීන කතාවක් කියළ තේරුන් ගන්න මේක මහා විශාල දිගුකාලීන කතාවක්. ඊළඟටෝ බාල තියෙන පස්සනේ අවසරෑ පින්ව ස්වාමින් වහන්සේ. නිති ආජීව අට්ටමක සිල් පොහොය අටසිල් රැකීමට මහට බලවත් කැමැත්තක් ඇත. ආජීව අට්ටමක සීලයේ මිච්චා ආජීවා වීරමණය සිල්ිපදී ගැන පහදා දෙන සේක්වා. ඒ සිල්ිපදී සමාදාං වූ අයෙක් කතින් සිල්පදේ බිඳ වැටීමට හේතුවේ හැකි කාරනාාද පහදා දෙන සේක්වා තිරුවන්සානය කියලා. ආජීව අට්ටමක සීලය ඔය ඇත්තු රකින්න ගොඩපපතිපල ලැබෙනවා. එතින්දී. ඔයත්තු මිච්චා ආජීවා වීරමනයේ සිල්පදී කියනකොට මම සසර දුකින් මිඳීම පිණිස. වැරදි ලෙස ජීවත්වීමෙන් වැලකීමේ සිල්ිපදී සමාදං වෙමිකිලෑ සමාතන් වෙන්නේ. මම සසර දුකින් මිදීම පිණිස වැරදි ලෙස ජීවත්වීමෙන් වැලකීමේ සිල්ිපදී සමාතන් වෙමි. මිච්චා ආජීවා සිල්පදී කැඩිනාංග තුනක් තියෙනවා. අධර්මයෙන් ලැබූ ආහාර පානවර්ගයක් වීම. අධර්මයෙන් කියලා දැන ගැනීම යනු පව කිරීම ඔය අගතුන සම්පූර්ණ වෙද්දි මිච්චාජීව සිල්පදය කැටනව. ඊළඟට අහලතියෙන පස්්නේ තමයි, අවසරයපින්වා සාමන් වහන්සේ. මහායාන බුදු්දහම ආරහම්භූ ආකාරයේ සහ. මහායාන බුදුදහම හිදුමල බුදුදහමට වඩා වෙනස්සන ආකාරී. කෙටියෙන් පහදාදිය හැකිද. ඒවගේම තේරවාදී තිපිටගේ අඩංගුණොවන ඒත් බුදුරජාණන් වහන්සේ විසම වදාල සූත්‍ර මහායානයේ තුළ අඩංගුද්ද. කවුණාවෙන් පහදාදයන ස්මින් හ ඔබහන්සිට තිරුවන් සානය කියලා. සත්පුරුස පින්වර්ත්නී කාලෙන් කාලයට ලෝක පහල වන මානාධික පුද්ගලිවසා කෙලෙස් බහුලාය. ඒඒ තමන් සොයාගත්ත දෙයක්. ක තමන් අවබෝධ කරගාත දෙයක් ආදීවිදියට තමන් බුදුරජාණන් වහන්සේ තමාන් මහබෝධි සත්්‍රයෙක් ත සල්පිදසින් ිහපත් උතුමෙක් තමන්ගේ ඥානීපබලයි ඔය විදිට තමාන්ගේ නම පවත්වන්නේ එහෙම විවිධ වැරදි අදහසරගෙන මානයෙන් ඉදිමිලා එහමනැත්තං කෙලෙස් වසගේට ඇවිල්ලා භාගිවතුන් වහන්සේ දේශනා කර ධර්මය ඉක්මවාගිය දෙයක් ලෝකයට පෙන්න්නන්න උත්සාකන අවස්ථාතියෙනවා. ඒක අතීතෙත් එහෙම වර්තමානයත් තියෙනවා අනාගතයත් එහෙම ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ පහළ හිටිය කාලෙදි සමහරුන්ට විධ වැඇති මත තිබුණා. භාගවතුන් වහන්සේගේ පීනවාන් පෑමින්, පින්වත්නී. සුභාධ බිස්ුවගේ අභාත්‍ර වචනය නිසාම මහකාසය මහරාතන් වහන්සේගේ මූලිකත්යන් පළමුදරම සංගානා පැවැත්වීම. ඉන් පසුව ටිකින් ටික භීවිත මතවාද වාදනය වෙලා සභකාමී රේවතසාහල්හ ගැස මහරාතන් වහන්සලාද උතුමන්ගේ සහභාගීතින් දෙවන්දර්ම සංගානා පැවැත්වීම අ තිබුණු මතවාද බිදිලවිං වෙලා ගිහිල්ලා සීරුදනා උතුම් බුදුරජාණන් වහන්සේ දේශ්නා කරපු ආකාරී. ධර්ම විනිය පවත්ත න්නනෝ මන්ගේ මතවාදවල්, වාර්ධනයක දෙගෙන ගියාකාර, ඊට පසේක තවතවත්වාද නියවුණු විදිහ. ඊට පස් දුන්න්නෙන් ධර්මංගානාවෙන් පස්ස තේරවාදි බුද්ධම් හොඳටම සුරාසිත කරලා ලෝකී පුරා විසරුවර පතුරුවනකොටත් අර අය තවත් ඉතුරුණු විදිිය ඊට පස්ස කනිස්කරත්තුමාය කාලී වෙනකොට ඒයගේ වර්ධනය අසුගෝසාචාර්රපාදයන් වහන්සේ පාර්ව උතුමන් වහන්සේ වගේ නාගාජන පාධයන් වහන්සේ වගේ උතුමාන් බිහුණු විදිිය ඒ ඇයගේ මතවාදවාදනයියෝුණ විදිේ න්පස තවතවත් ඒක වාදනයියුණ වි ඔය වගේ පින්වත්න බුදුරජාණන් වහන්සේ දශ්නාකරපු ධර්මයටම සද්ධර්ම පතිරූප එකතු වෙලා එක වාර්ධනය වෙලා වර්තමානි වෙනකොට මහාවිකාර ගොඩක් බවට පත්වෙලා තින මහයාන බුදු දම. නමුත් තේරවාදි බුද්ධහම එහෙම කිසිම වර්ධනයක් උන් නැති. ඒකාකායේ ස්වභාවයට සුරක්ෂිත වර්තමාන වෙනකම් පවත්තාගෙනවා. නමුත් මහයාන බුදුදහම වර්තමානය වෙනකොට විකූතීන් රාසයක ඉම් පිරිල්ල, බුදුරජාණන් වහන්සේ දේශනාකට පුතුන් සේ සද්ධර්මයේ පැහැදිලිකාරණාස් එක සූතයකින්වත් හොයාගන්න බැරිවිදිහයට වර්ධනි වෙලා තියෙනවා. ලංකාවතාර වගේ සූත දේශ්නා සද්ධර්ම කණ්ඩරීක සූත්‍රය වගේ සූත දේශනා ඔවුන් විසින් රචනා කරලා තියෙනවා. වර්තමානයේදී මහ යානේ තේරවාදීෙන් ඇතට ගිය ඇවිෙනත්ම විකෘතිී සද්ධර්රම පතුරූපකයන්ගේින් පිරුණු පෑදි දුෘෂ්ටිවලින් පිරුණු එකක් බව තේරුම්ගන්නත් ඕනි බුදුරජාණන් වහන්සේම දේශනා කළ සූත ධර්ම දේශනා මුල් කාලයේ තිබුණත් විභහසා කළ අභිධරමය ආදීයට පවා ග්‍රන්ථ තිබුණත් වර්තමානය වන විටේ අවුල් චාලාවක් බව තේරුම් ගන්නට ඕනේ ඊළඟට ආලතියන පස්්නේ තමයි තෙරුවන් සානය ස්මින් වහන්සේ. මුදල් පොලියට දීමහා පොලිියට ගැනීම පිළිබඳව ධර්මානුකූලව විස්තර කර දෙන්න තෙරුවන් සානාය කියලා. පිංුවත් මුදල් සමුදලුත් යම් ව්‍යාපාරයක් විදිහට භාවිතා කරන්න පුළුවන්. මුදල් පොලියට දීම අනිත්තයට දුක්කාරදර පීඩා කරමින් පින්වුවත් ලබා ගැනීම ආදේ ධර්මවිනය විරෝධී වෙනවා. නමුත් එය හඩියයට බාණ්ඩ හෝමාරුවක් වගේ සිදුකරමින් පිින්හැස් කරගන්නටඒන් රැකියාවක් වස් ඒ පවත් ගන්න දෙගුල්ලට මේ යහපතක් විදිහට පවත්තා ගැනීම ගැටලුවක් වෙන්න නැහැ. යම්කිසි බාණ්ඩයක් අඩුමිදරට අරගෙන්ෙන ඒක යම්කිසි සාධාන වැඩිමුල්ලකට විකුණාද්දී. ඒකෙනට යම් අතර මැද මුදලක් ලැබෙනවයි ලැබෙන මුදල දැහැමි රැකියාවක් වෙළදාමක් වන හින්ද. ඒවගේීම තමයි මුදල් අවශස කෙනෙත්ත යම් යම්කිසි පොලි මුදලක්ට ඒක දීලා. ඊට පස්ස ඒ මුදල, අර අසාධාන වෙන්න නැති සාධාන විදිහට යම් කිසි මුදලක් ඒ මුදල දුන්වුව කිවෙනුව ලබාගෙන ඒක යම් මේ අනේ පිරිසිත්තුමා වගේ දැහැම දේවල්යට එදවීම කිසිතු වරදක් වෙන්නෙත් නැහැ. එතකොට මුදල් දීම මුදල් පොලියට ගැනීම ගැන ගත්තාහම. මුදල් පොලියට ඔය ඇත්තන්ට ගන්න වෙනවා යම් ව්‍යාපාර පටන් ගන්න. ව්‍යාපාර පටන්ගරගෙන ඒ සාර්ථයක කරගෙන යනකොටර මුදල් පොලියට ගත්තය එක ඔ මින් ඉදිරියට කරන්න ඇතුව. ඔය ඇත්තු හොඳට කලපනා කල්ලා ආදායම් විය ද සම්බරව තබාගෙන. ඔබ ආර්ථිකය ශක්තිමත් කරගන්නට ඕන. සක්තිමත් ආර්ථිකයක් ඇතිකර ගත්තහම නය නොවී. අනනසුකේ විදිින්නත් ඕනේ. අතිස්කේ විදින්න භෝගස්සකයේ විදිින්න විසේසීම අනනස්සකයත් විදිින්න මුලති නය වනත් ඔය ඇත්තුූ ව්‍යාපාරාදිය දියුණු කරගෙන් අය නොවුණු කෙනෙක් වෙලා අනනිත් ඇත්තන්ටත් නැගී සිටින්න ඒදියට මුදවපකාර කරමින් ඔබට කටයුතුකාන පුළුවන්ඉතන්දි ඔබන වැටෙන්න්නත් අනනිත්යට නැගී සිටින්නත් යම්කි සුළු මුදලක් ඔබට තියාගෙන ඒක පොලිියටිකින වචනගත්තත් තියාගෙන අනිත්තයට මුදල් ආදදීල නගා සිටවා ගැනීමත් ඔය ඇත්තු කරන ලොකූ පින් කමකුත් ව. සත් පුරුසෆින්ං ර්ත්නි අදර නියමිත දරමසාකච්ඡාවාරේ මෙැතිකින් අවසං වෙනවා අදාාත්‍රත්නපුර පදිංචි සුපින්වත් ව්‍යාපාරික ජයලාපේමසිංහ මැතුුම් මැතිනේ දූ දරුවන්ගේ දායකත්තිෙන් ඉදි කළ ඔවුන් නිර්මාණය කළ මිනි පුරාමාසාන්ධි තපපු වනාරන්න සේනාසනය සිටාපත් අවසිස්්‍ය අපරයකේ පඥ්ඥාසාර පොඩි හාමුදුරුවන් වහන්සේත් මේ විදිර සම්බන්ධ වනාා විත රටවලර සිටමින් ඔබ විආකාර ගැටි ඉදිරිපත් කළා එසි අල්ලටම ඔය ඇත්තන්ට නිරවුල්. පිළිතුරු ලැබුණ සසරින් එගොඩ වෙන්නට මේ උපකාර කරගන්න. මෙතෙක් වේලා ධර්ම සවනය කළ ඔබ නමිමියගේසාංසාරික නෑ දැයින්නට ඒකාහන්තේමමීපින් අනමෝදන් වේවා. දෙවියන්ටමපින් අනමෝදන් වීවා නිවන් දකින්නට මේ පුන්‍ය තරමයූ. තු සම්පාත්ම වීවා අපි අපරෑැකේ පඥාසර පොඩි හාමුදුරුවන්ට ජයධල් මැතුදුම් මත්නි දූ දරුවන්ට කාර් මණ්ඩලී සැමට ධර්මස්ස වනය කළ ඔබ සැමට දායක් කාරකාදිී සිලපින්වතු නැට ඔබට නිතු නිරෝගී තීතකායස ලැබීවා. ආකා සට්ටාජ බුම්මට්ටා දීවාන ගා මහිත්්දිිකා පං්ඥන්තන් අනමෝදීත්තුවා චිරන්ත්‍රක්කන්තුතුවන් සදා තෙරුවන් සරණයි.